සාදුසාදුසා පින්වත්න අද ගම් පහ අම්පාර පිහිටි රංජන ලංකා ව්‍යාපාරයේ කළමනාකරන අධ්‍යක්ෂක රංජන් සේනානායක මහත්මයාගේ පනස්වෙනි ජම්මදිනය නිමිත්තිෙන් යතුමාට නිදුක් නිරෝගි සූපත්භාවය පිණිස මේ ධර්මදානය දෙන්නේ ඒවාගේ මේ ධර්ම දේශනාව ස්‍රද්ධහරූපවාහිනී පටිගත කරලා විකාශනය කරන්න කටයුතුයුදල තියෙනවා. එතකොට හරි සත්පුරුෂ සිතිවිල්ලක් සාමාන්‍යයෙන් බොහෝ දෙනකුට හටගන්න නැති සත්පුරුෂයන්ට පමණක් කටගන්න සිතිවිල්ලත් තමයි යහපද කරනවා කියන එක. එනිසා උපන්දිනය වෙනුවෙන් යහපත් දෙයක් කිරීම බොහෝ දෙනෙකුට ධර්මය හන්ට සලස්වනය එක එතුමාගේ ජීවිතයට විශාල් ආසිරවාදයක්. පින්වත්න්නේ ටික වෙලාවක් තුළ දහන්කාරණාවක් කියල දෙන්නා මෙතන ඉන්න පින්වතුන් දෙ මට ධර්ම දේශනාවට ආරාධනා කරපු අපි සේනානායක මැතිනිය ඒවාගේම හිතවත් මේ පංගතුන් කිහිප දෙනෙක් හැර අනෙත් පිංහතුම් මම දැකළ නෑ මෙදැන ඉන්න මූුණු ඔක්කො මාලුත්තේවා ඒවාගේම ලොකු අයත්යෙන්වා පොඩිය අයත්වයෙනවා ඒවාගේම නානාවිද මට්ට මේයයි ඉන්නා බව මූුණුවලින් පේනවා ඒ නිසා ඔක්කෝඩම හරියන්ට දහන්ගාරණාවක් කියල දෙන්නා. ඒ තමයි ඔවුන් උපන්දිනයට සේනානායක මහත්මයා ධර්ුම දේශනාවක් ලැහැත්ති කොරලා. ඉදුරු මෙතන ඉන්න අනිත් අයාගේ ඇති උපන්දින යෙදෙන උපන්දිනයන් නැතිගෙන නෑනෙව එදුට ඒ අයිගේ ගෙවල්වල ධර්ම දේශන තිබි නෑන මේ සේනානායක මහත්ත ඇවිදරක් මොකද මේ අලුත් දෙයක් පටන්ගන එතින් අනිත් අයත් උපන්දිනී සමරනවා කට්ටීට සතුටුයි මොකක්ද මේක කෝගද හරි දැන් ඊළඟ එක තමයි මේ බුද්ධහගමේ අය මේ ධර්ම දේශනා පවත්වනවා පින්කං කරනවා දැ වේනාගංවලා එහෙම නෑනේ. පිටරාට මිනිස්සු මොකක්වත් නෑනේ එදි යසර කාලා බිල ඉන්නවන මොකදද මේක වෙනස ඇයි මෙහෙම කරන්නේ ඊලංකා තමයි මේ පිංකරණයකින් ඇහුවොත් දෙහෙම මේ ඔයා ලැයි මේ පින්කරන්නේ කෙට පස යාලගෙනවා අනේ මැරුණන්ට පසේ අප යන්න තැනකට මොනොහයර න්න ඕන ඉතින් සුද්දෝහයම හිතන්න ෑනේ. ලංකාවින්න සුදු කට්ටියත් හිතන්න නෑ නැහෙම. එති මේ සමහර ආටික විතරක් මොකද මේ එක පාරවම ඊ ලංඟ ජීවිත ටයන්න ඕන කියලා පෙනෙන්ඩ තියන මේ ජීවිතය ගැ හිතා නැතුව මොකද මේ මැරුණට පස්සක් ගැන හිත හිතයින්නේ. ඕවා ප්‍රසන ඊලඟට අම්ම ලක නව පඩිය අයටටත් බණහපන් සිල් ගනිින් කියලා සමහරකිවල් වල සමහරකිවල්ල කියන ොඩියුන්ට උම්ඹල එකගන ගනිල්ලා හොඳ ටිගෙන ගැ හලට යන්න ඕන කියලා. කවුරුවත් කියන්නේ නෑ අපි ඕනම තැනකින්න තාත්තකිෙනෙක් උඹල මගින් පහ ට පල්ල කියලා කියන්නේ ඉහෙලටම පියල කියල කියන්නේ. ඊලකට තමයි සමහරයි පින් කරනවා, සමහරයි පින් කරන්නේ. සමහරයි කුසල් කරනවා සමහරයි කුසල් කරන්නේ. සමහරයි දන් දෙනෝ සමහරයි දන් දෙන්නේ. සමහරයි බණහන්න සමහරයි බණහන්න නමුත් ඔක්කො ොහොඳටින්නවා. කොම හොඳදින් වන්නේ ක්කෝම් ටඩ සිටිය ිහිල්ලක් ෑමගේ ෙනවානනි ඔක්කෝම් වඩුගේන එක තැනකින් සුපමාකට්වලට යනවා ඉතින් පින්කරණය නැතිය හොඳ දිින්නවනේ ඔක්කෝම ස්පිරිතාලි මැරෙනවනේ මේ මොකද්ද මේ එක කට්ටියකගේ විතරක් පින්කරන්්ඩෝන පින්කරන්න ඕන බණහණ්ඩෝනෙල දිවිල්ල මොකක්ද ඇයි කිසිම වෙනසක් ඒවා නොකරණ අයගේ කරණයගේ ලොකු වෙනසක් පේෙන් නැති නිසා පින්වත්න්නේ මම ඒකට උත්තරයක් මම නොදී. බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් කියන්න. බුදුරජාණන් වහන්සේ දවසක් මෙහෙම වදාලා. භූතපු බම් භික්කවේ පචේතනෝනම රාජාවහෝසි මේ ලස්සන කතාවක්. පින්වත් මහනින දැංයි මම අර පින්වතුන්ට ඉස්සල කෙවූ ප්‍රශ්න ඔක්කෝටම උත්තරේ මේ කතාව තියෙන. ත් මහනෙන ඉස්සල් මීට බොහෝ කාලෙකට කලින් පචේදන කියලා රජ කෙනෙක් හිටියා. මොක දෙරජජුරුවහි නම පචේදන කියලා. මේ රජතුමාට මාස හයකින් යුද්ධෙකට යන්න ඕන. මාස කියයකින් යුද්ධෙට යන්ට ඕනන්නේ හයකින්. ඒයට පස්ස මේ රජ්ජුරුවන්ට හිතුුණා මගේ කරත්තේ ඩිගත් දැන් අබලයි දුබලයි. ඒ නිසා කරත්ත හදාගන්න ඕන කියලා. ත් හදන වඩු බාසුන්ට කතා කරල කිව්ව බාසුන්නෑ මගේ කරත්තේ රෝධ දෙක අබලංවෙලා. හොඳට රෝධ දෙකක් හදන්ඩ ඕන ඔහෙට පුළුවන් පුළුවන් රජතුමනි. ඒනම් හදන්ඩ ඕන තව මාසාහයකින් යුද්ධටයන්ට තියෙනවා. ඔන්න දැන් කරත්ත බාසුන්නේෑ රෝධි හදන්ට පටන්ගත්ත රෝධ. යුද්ධයට තව මාසහයයි ඒගන්නේ මාස පහයි දවස් විසි හතරක් ගිහිල්ල දැන්. තව දව සයකින් යුද්ධෙට යන්න ඕන ප්‍රහජ්ජුරුවන් මතකුණනාා කරත්ත රෝධි කොහොමද දන්නේ ඉරසි පනිවිඩියයක්ක් ැව්ව කරත්ත හදන බාසුන් හැට ඔන්න බාසුන් නැහැවා. කොහොමද කරත් රෝධ හද ලිවරද රජතුමනි යාන්තන් අදට එකක් හදල ඉවරයිකිව. බොලේ එක රෝධයෙන් ගොහොමද කරත්ද ගෙන යන්නේ අනිත් රෝධ දවසයෙන් හදන්න පුළුවන්ද ඇහැකි රජතුමන පුළුවන් ඔන්න දැන් හෙට යුද්ධේ දැන් අදට මාසහි ඉවරයි. හවස් වෙනකොට මේවාගේ දිග සාලාවක රජතුමා සිංහසනය වැඩ ඉන්නව අමාත්‍ය මන් ලිදි පැත්ති ඉන්නවා කරත්ත රෝධ දෙක තල්ලු කරගෙන කරත් බාසුන් නැහි ගෝලය ඇවිල්ලා අරත් රෝදක බිම පෙරලා තිබබා දැන් දෙපැත්ත කරත්ත රෝධ දෙක තියනවා බොලි කිසිම වෙනසක් නෑනේ එක වගේමනේ ඊට පස්ස කිව්වා රජ මේ රථකාරය බාසුන් නෑ මේ මේ කරත්ද රෝධ දෙකේ කිසිම වෙනසක් නෑනේ. ඔහේම කිව් අනම එක රෝධයක් හදන්න මාසයට දවස් හඇතවය දී කැනෙ ව මාස පහහි දවස් විසි හත රක්ගියා කියලා. මේ එකක් දවස්හයින් හදලනේ. දෙකේම වෙනසක් නෑනෙ කල කිව්වා. රාජතුමන වෙනසත්තියනෝ. මොකද කෙල හෙවා. ඔන්න දවස් හයින් හදපු කරත්ත රෝධ ගත්තා. නැගිත් එව්වා. නැගිටවෙල මේක තල්ලු කොලේ ඇව්වා. පරාජ සභාවේ. අල්ලු කොල යෝවා අරත්තරෝධ කරත රෝධි තල්ලු කළ යවෝ මොකද වෙන්නේ ඕ ඔන ගොඩාක් අයි දන්නේ ඔයාල දන්වාද ලංකාවේ ඉස්සර ගංවොල පොරිි ළමයි බයිසකරරෝධ කරකවනු ටය රං යනවා ගමී ඇලි දොලිඉදි එයවයි රෝධ තල්ලු කරපපුුණ දිගටම මොකද වෙන්නේ අතින් දුන්න ශක්තියේ යම්තාක්ද ඒතා කරත් රෝධය කැරකිල කෙරකිල කරෙකිල ගිහිල්ලා ඒ ශක්තිය පවරකි විර විච්චිකව වැටෙනවා. අර දවස් හයින් හදපු කරත්තරෝධේ යම්තාක් දුරගිහිල්ලා කැරකිල කෙරෙකිල බිම වැටුණා. ඒක දැම් මේ ඔයාලට තේරෙනවයිඟ. දැන්ු රජුරෝ බලාගෙනන්නවා. මාස පහයි දවස් විසිහතරකින් හදපු කරත්තරෝදේ කරකොල ගැව්වා. කර කොල යවපු ගමන් කැරකිලා කැරකිල කැරකිල ගිහිල්ලා. යම් තාක් ශක්තිීවර වෙන කල් ගිහිල්ලා කෙලිින් හිටියා වැටුන්නේ. අලවංගුවක් පොළුවයි හිටව්වෝවාගේ කෙලිින් හිටිය වැටුන්නේෑ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනනී ඔය කරත්තාද භාසු නැවෙලා ඒ කාල හිටිය වෙන කවරවත් නවෙේ මම වත් මහනනී ඒ කාලෙ ලී වැඩවලට මම හරි දක්ෂයි. ඊට වැඩිය දක්ෂයි මම දැන් මනුස්්‍යයාගේ හිතේ අයියට පසේ රජුරුවහනෝ මොකක්ද මේ කරත්ත රෝධ දෙක වෙනස. භාසුන් ැක ව මාස පහයි දවස් විසිහතරකින් හඳපු කරත්තරෝදේ වටේ රවුමේ ඇදකුද නෑ. ගරාදි වැටේ ඇදකුද නෑ. මැදතියෙන බොස් ගෙඩියේ කරත්තේ මැදතියෙන බෝලේ ඇදකුද නෑ. ඒ නිසා කෙලින් හිටිය. අර දවස් හයකින් හඳපිකේ නිම්වලල්ලේ අයිනෙ රව්මේ ඇදතියනෝ දොස්තියනෝ. ගරාදිවටේ ඇද තියන දොස්තිනො මැඳ බෝලේ බොස්ගෙඩිය අදතියන දොස්තින එනිසා වැටනකිවා. බුදුරජාන් වස් වදාලා නේවගේ පින්වත් මහනෙන යංකිසි කෙනෙක්ගේ සිතේ කයේ වචනේ දෝස තිබ්බොත් අඩුබාදු තිබ්බොත් වැරදි තිබොත් වැරදිච්චේව තිබ්බොත් පහුකරුපව තිබ්බොත් අකුසල් තිබ්බොත් කරත්රෝධෙ කැරකිල යැයි අවසාන වැටෙනෝ. අඩුපාඩු නැත්තම් දොස් නැත්තං වැරදි නැත්තං ඒ කරත්තරෝධී ගිහිල් අරවිදියට හිටියා වගේ පිහිටිය වගේ කෙලින් සුගතියේ පිහිටනෝ. ආ නෝක තමයි පින්න්නත්න පින්වත් දරුවන වෙනස. කරන මිනිසුත් දින්නවා පින් නොකරන මිනිසු තින්න ඔක්කො එක වගේ කරාත්ත රෝධ දෙකම එකට කැරගෙනවා. කැරගෙන එක නතර වෙච්ච ගමන් තමයි දෙකේ වෙනස පේන්නේ. ඒවාගේ හොඳට කා ලබීල ඇඳලා කියලා යාන වහනවල ය යමින් ඉන්නවා තමයි හැබැයි මැරිච්ච ගමන් තමයි වෙනස තියෙන්නේ. මැරිච්ච ගමන් වෙනස හොදදයට ඉන්නවා. ඔයාල දන්නවද දන්න මීට අවුරුදු කිහිපකට කලින් බේ මතුගම පැත්තේ මෙතනත් ඇති මතුගමට සම්බධ පිහතු. මතුගම පැත්තේ ඇමති කෙනෙ දට මන්ත්‍රී කෙනෙ දුවදුව මායං ගන මයගුණ කැන කොඩ කඩාදාගෙන කෙල්ල පෙරාගෙන රටනවා ඊර් පස්සේ මිනිසුටික වටවෙලා අර මන්තරීතුමාගේ දුව දැන් ලැජ්ජය බෑ මේවාගේ සභාවක කෙල්ල කෙල්ල බෙරාගෙන නටනවා මොනවා කරන්නද ඊර් පස්සේ ඒ කෙල්ල බෙරාගෙන ටලා මේ වගේ සභවි කෙල්ලවර හිරිය හරි ලස්සන කෙල්ලේ ඒ කෙල්ලක පැතැරි ගිල්ල කිව මෙහි වරෙන් මෙහි වරෙන් කියලා දැන් අර කෙල්ලාවලඟට උඹ මට සාහප කරන්ටි පා උඹ මට සාප කරන්න එපා උඹ මට සාපකරන්ට එපා කියල කියනවා ඊර පසේ අනිත් අඇයි වටවෙ ලැහුවා කවුදු උඹ කියලා මං මන්ත්‍රීතුමාකෙෝ ඒවා සැහු උඹ කොහෙදින්නේ ඊර පසිකව මං ඉන්න නඟට සභහ වී නගට සභහය කොහෙද වැසිකිලි වලයි ඊර පසක උඹ විතර දින්නේ නෑ ගොඩා කයින්නවකෙවා එකිනෙකා තරහ එනකොට නියොපොදු දික්වෙනවා කිව්වා. තරහාට හූර ගන්නවා කිව්වා. ඇඟ තුවාල කර ගන්නවා කිවවා. උඹලා මොනවද කන්න එහ්වා. ඒ වලේ තියෙනෙව තමයිකොකන්නේ. දෙැ මන්දිරදවා කොහොමද හිටියේ. කොහොද කරත්තරෝද දෙක හොන්තට ගැරගුණ නතර විච්චි ගමන් තමයි එකනෙන් කාගේ ජීවිත වෙනස් වෙන්නේ. ඊර්බසි ඇහුවා ොද මේ කෙල්ලට ගියන්නේ සසාප කරණ්ිපා සාහප කරණ්ඩිපා කියලා ඊර් පස අර සභහව මැද ලෙද්ජයි පෙන්වත්න්නේ අර සභහාව මෙැද කෙල්ල පිරවාගෙන කෑගහල කිව්වා මේක මං අනාත කොලා කියලා අර කෙල්ල බිම් බලගත්තා. අර කෙල්ලට රස්සාවත් දෙනවා කියලා අ මේක පත්තරී ගියා මේ කතාව අර කෙල්ලට රස්සාවත් දෙනවා කියලා අ මන්තරීතුමා මේ කෙල්ලව අනාත කරලා දූෂනය කරලා දැන්ඒ කෙල්ට යරක මතක් වෙනවා තමගින් විච්චි වැරද්ද මතක් වෙන ගාන අර මූසල මිනියමා විනාස කලා තුක් කියල කෙළගහනෝ. අර අහිංසක කෙල්ල තමන්ට විච්ච් වැරැද්ද සිහිකරල අර මිනිහන්ට සාප කරන වාරයක් පාසා පෙරේද ලෝක ඉපදුන් අරකා අර පෙරේතයාගේ ඇඟ ගින්දරින් පිච්චිලයනවා. ඒකයේ දැන් කොහොම දෙ හිතේ අවසා නිමොකක් දුනේ ඒනිසා පංවත්න්නේ මේ ජීවිතයේ හොඳට කාලබිල ඉන්ට පුලුවන් පරලොුවක් ගැන හිතුවේ නැත්තං. පින්වත්න්නේ මේ ජීවිතයේ තව පොඩි කාලයක් අපිට ඉන්ඩ තියන්නේ. චූටි කාලයක්. බිනිස්ු අදර තියෙන වෙනස්කම් බලන්ඩ මිනිස්සුන්ගේ තියනව පූසත්කන් තියෙනවා දුප්පත්කන් තියෙනවා. ඒනවහන තියෙනයින්නවා නැතියයින්නවා ිස්්න සරරියානයිඉන්නව ි්න සරිියන් නැතියයින්න්න. හොඳ ිගන ගන්නඩ පුළුවන් අයින්න්න ඉගකගන්ඩ බැරය ඉන්නවා. නිතර නිතර ලෙඩ තියෙනයින්වවා නිතර නිතර ලෙඩ නැතිය ඉන්නවා. ඊළන්ගට හොන්දට කතාාහ කරන්න පුළුවන් අඉන්න කතාබහ කරන්න බැරිය ඉන්නවා. ඊනන්ට දැක්ක ගමන් ප්‍රියමනප ආසහිතෙනයින්නවා දැක්කගම හකපලකට හිතිෙනයිඉන්නවා. සමාරයි දීර්ඝාශයන්න සමාරයික් මනට මැරිලේනවා. එදඋට මේ එකම මනසුලූ කිපදිලා. එකම දේවල් කාලොබීලා එකම උසුම රැල්ල ඇරං මේ වාතේ තියන උසුමටික අපි කවුරුත් ගන්නේ එකම රටේ ඉන්නේ එකම මිනිස්සුන්ගේ ඇයි මේ වෙනස එකිනෙකා කරපු දේවා එකිනෙකා කරපු දේවල් ඒ නිසාපෙන් අත්න්නේ තම තමන් කරන දේවල්ලො විපාකයේ හම්බ වෙන්නේ මැරුුණට පස්සේ කරමයේදෙනවා දිිට්්‍ර දම්වේදනය විපාග දෙන්න දේවල් එගැන මේ ජීවිතයේ දීම විපාග දෙනවා. මේ ජීවිතයේදීම විපාග දෙන පින් අදකාල අඩුයි. හේතුව රහතන් වහන්සේලාට වගේ කරන පූජා තමයි බොෝ විට මේ ජීවිතය විපාක දෙන්න. ඊර පස්සේ පින්වන්නේ ඊළං කරමතියෙන උපද්්‍යවේදන මැරිච්ච ගමන් විපාග දෙන. ඊළඟට තියෙනම අප අපරාපරිය වේදනියම නිවන් දකින ජාති දක්වා යන කර්ම තියනවා. ඒ නිසා අපි කරන කියන දේවල්ලල් විපාක හැමේකාම මේ ජීවි. නම්මස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සාරනයමින්. නමස්කාරවිීවා දම්රුවනට සැමදාසදහම් සරනයමි නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහාසංග සාරනයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදතිසා සරනයමින්සාදුු සාදුු සාම් පිවත්නී. පළමුවෙෙන්ම අපි සිහිකරමු ඒ තමයි අපගේ මාගේ ගුරුදීවෝත්තම පින්වත් ලොකු ස්වාමන් වහන්සේ තමයි අපට ධර්ම විනියු ගන්නන්නේ. ගුරු දෙවිඳුන් සහි කරලා නමස්කාරවීවා කියල සාධකමු සාදුසාදුසා. පින්වත්න අද ගම් පහහා අම්පාර පිහිටි රංජන ලංකා ව්‍යාපාරයේ කළමනා කරන අධ්‍යක්ෂක රංජන් සේනානායක මහත්මයාගේ පනස්වෙනි දම්මදිනය නෙමිත්තිෙන් නතුමාට නිදුක් නිරෝගි සූපත්භාවය පිණිස මේ ධර්මදානයේ දෙන්නේ ඒවාගේ මේ ධර්ම දේශනාව සද්ධහරූපවාහිනී පටිගත කරලා විකාශනය කරන්න කටයුතුයදලා තියෙනවා එතකොට හරිහි සත්පුරුෂ සිතිවිල්ලක් සාමාන්‍යයෙන් බොහෝ දෙනකුට හටගන්න නැති සත්පුරුෂයන්ට පමණක්හටගන්න සිතිවිල්ලත් තමයි යහපද කරනවා කියනෙ එක එනිසා උපන්දිනය වෙනුවෙන් යහපත් දෙයක් කිරීම බොහෝ දෙනෙකුට ධර්මය හන්ට සලස්වනයක ඇතුමාගේ ජීවිතයට විශාල ආසිරුවාදයක්. පංවත්න ටික වෙලාවක් තුළ දහන්කාරණාවක් කියල දෙන්න. මෙතන ඉන්න පංවතුන්දැ මට ධර්ම දේශසනාවට ආරාධනාකරපු අපේ සේනානායක මැතිනිය ඒවාගම හිතවත් පංවතුන් කිහිප දෙනෙක් හැර අනෙත් පිංවතුම් මම දැකල නෑ. මෙන මූනු ඔක්. ඔක්නොමුක නටෝපංකිවා දාලා අර රහතන් වහන්සේ උස්වගෙන ගිහිල්ල තෙල් කටාරමේ දාලා එකන් ලොකූ හැලියකට තෙල්පුරුවල යටින් ගින්දර දාලා රහතන් වන්ස හැිය ඇතුට දෑම්මවල ද අස්සට එ වටේට ගිනි දයනවා දයනවා රත්වෙන් නෑ තෙල් ැන් ඔයගේ නොකරපු වැරදක රහුවෙනකුට අපි හිතනවන අනේ මොනකරුම ඇද දන්නන්නේ අප මොකක්්ද බංකරපු කරමය ඇයිමන් තෙල් ගොඩකට දැම්මේ කියලා රහතන් වහන්සේම බැලවි නෑ. රහතන් වහන්සේලාට එහම ගෝපනාවක් නෑ. හැබැයි දෙල් ටික උනුකරන්න උුණු කරන්න උනු වෙන්නෑ ඉතකුට රහතන් වහන්සේ දිවසින් බැලුවා ඇයි මේහි කියේලා ඕන්න පේනවා. දවසක් හරක් බලන කොල්ලෙක් වෙලා ඉඳලා ගොපලු දරුවෙක් වෙලා ඉඳලා. ඒ ගොපලු දරුවා පෙන්වත්න ඕන කිරිටිකක් වුණු කරනවා උනු කරන රෝක වටේ මැස්සෙක් කරක නති මැස්සා අයින් කලා. ඒරිවාසේ මැස්සා අයින් කරලා ඒත් ආය කැරික් කැරකෙනවා ඉරි පය නොදකින්තෝ කියලා මැස්ස අරම් අර වුණු කිරියක දලා කලන් කළලා. පෙනනා. අර ෙල් උනුවෙන් ඇති ඇර මැසායින් කලනය බොහ විට දමුත් අවසාට දැම්පු නිසා ඔය දෙලේම තැම්බිලා න්සිේ පිරිුවම්පානෝ ඉරජෙන් අධිෂ්ඨානය අත්තැහැරයා පිරිනිවම් පාන්ත්‍ර අධිෂ්ාන කළ තෙල් හැලිය නැටවී නැටවී තෙල් හැලියේ බැදිලම උන්වහන්සේ පිරිනුවම් පෑවා. මුහුන්දට දැම්ම මුොහන්දට දැම්මට පස්සේ මුහුන්ද ගොඩ ගැලුව දෙවියූ කිිලා න්න සුනාමියක් ගැන වන්ස කතාවල තියෙන විස්්තර අපි ඉස්සරවා කතාවට කිව නිසා කිව්වා නිසක් ඇස්වලට දැක්කි නෑනේ ඒත් ඔයාල සුනාමි දැක්කා මුොහුන්ද ගොඩ ගැලවා කැලනිය සම්පූර්ණය මුොහුද නයටට වුුණා ඊට පැසි තමයි රජ්ජුරුවෝ ලොකු රත්තරං හැලියක අපි නැවක් කියලකෙන් නැවක් නෙවෙයි රත්තරං හැළියක රජතුමාගේ දූකුමාරිතියල පාකල්ල හැරී බිල්ලට විහාරමා දෙෙවී කියන්නගේඒ කතාව නෙවෙයි. ඒර වසේ ඒ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පුරාවන් ස්තූපයකමී පැර ස්තූපයක නිදංකල්ලා සෑයක් තිබුණ. ඒ සෑය වල් බිහි වුණ.මට අවුරුත් දියකට කලින් පාරක් හදනකොට ලොකු බැකෝ එකකින් මේ මහ පාරක් හදාගෙන යනවා යනකුට අර පන්සල් මැතින් යනකුට ගැඩුල්ගොඩ මතුුණ. ගැඩල් ගොඩ මැද මංජුසාව මතු වුණයි එකැන කළූපාට ගැහිච ොකක්දවෝ භාජනයක් හම්බෝල ඒ භාජනය අර බැකවේගේ මනුසය ගෙදරංගිය ගෙදර රං ගිහිල්ලා තියාගෙන නිදල දවසක් හිදුන මොකක්ද දන්නය බන්නේ කියලා කැපුූ අර් භාජනී යකට කපන කියදී ගැපුවා කපනකුට කහපාට්‍ර ගුඩු ඇටනවා රත්තරංගෙී ඇතුල බලනකට කපලා ද සුදුපාට කෑලි කෑලිවාගයක් තියෙනවා. ඉති මේක මොකක්ද කියලා බලන්න එක එක ක්‍රම තියෙනවනි මෙයාගේ හිතට එක්කම එකයි ඒ ගෙදර මනුසයගේ හිතට වෙගෙදර උපාසකම් මගේ. මොකක් දෙහිතුන මෙයා වතුර ැහැලියක් නටවල නටවල ඒකට දැම්මයි ටික. දෙැ වතුරේ සුදු පාට පවවිීන මොනොවත් වෙන්නේ ක්මනට බයිවෙලා ගත්තා හීනෙෙන් ඇවිල්ල දෙවිව රුකිවා ඔය මේ රම් මංජුසාාව දළ දහන්තුරන්ට දීප පූජාකර පංකේර. අර ධාතුන් අන්සල වැඳගෙන පුදඉඳදලා අපිට පූජා කළ පුදුමේ කියන්නේ අර ධාතුන් වහන්සේලත් රත්කලාන වතුරේ කොහොමද කර්ම මැස්ෙක් දැන දැන චේතනාවක් පහළ කරලා කිරියකට දාපු කර්මි ඔහුමාවනං මිනිස්සු චේතනා පහල කරර කරන කරම කොහොමවෙයිද. හැබැයි ජීවත්වනකාල් කිසිම දෙයක් එෙන් නෑනේ. ඇයි කරත්ත රෝධ දෙකම එකට ගැරගෙන නොහොඳට නැවතිච්ච තැන තමයි කරමයාමේ. ඒ නිසා මේ වෙනකොට තමන්ගේ ජීවිතයේ දැන නො දැන්න ම තමන්ගෙන් වෙච්ච කරුමවල විපාක තමන්ගේ පිටිපසේනවා තමන් කරන වැරැද්දකින් අතමිදුනේ නැත්තං කුසලේට ආේ නැත්තං පිම්බලේ වැඩිකර ගත්දේ නැත්තං පෙන්වත්න්නේ මැරුණට පස්සේ අඳුරුයිලෝකයේ මරණයක් ගැන හිදන්්ඩෝඔන්නේ මැරුණට පසේ යන ලෝගයක් ගැන හිදන්්ඩ ඕනන්නේ කවුරුත් මැරෙන නිසා කවරුත් මැරෙන නිසා නොමැරෙන කෙනක් කෙනෙක් ලෝගේ නෑවේවාත්න්නේ. නොමැරෙන කෙනෙක් නෑ. කොයි වෙලාව කොයි මොහද මැර යුදන්නේ රත්නපුරු අපේ අඳුරණ පවුලක් හිදයක් මේ කෙල්ල බොහෝ මාරු ඉගෙන කරන බැංකවයි රස්සාවක් ගතා. ඒවාස් රස්සාාව කැරන් ගේත් හොඳට හදලා වෙඩින් එකට ඕන්න දැන් ලැහැත්තවුණා. ඒරවාස වෙඩින් එකට දිනේ දාගෙන ඔක්කොම කරගෙන දෙැන් කොල්ලත් එක්ක මේ කතා වෙලා මේ රත්තරම් බඩු ගන්ටියන් කෙල්ල රත්තරම් බඩු ගේඩ ගිය එරසේ රත්තරම් බඩු ගෙන්න්ට යනකුට වේ මේ දැන් ෑන්න එකේ ගියේ ඒර්වාසේ ඉසරහැන් වහනයක්කාව වේගෙන් ප්‍රයේක්් ගැහවා. පල්ලමක වගේම හිතේ වේගෙන් බ්‍රේග් ගහපු ගමන් දොර ඇරිලා පිටිවසර ගියා. කෙල්ල වම වැඩනා ඉටි පස්සට ගිය දොර ගියවේගේ මආපව විසර හටවක් බෙල් අහුනේ බෙල් එලිය. අහෝ මේ සත්වයා. කොයි වෙලාවේ කොයි මොහොදේ මැරෙහි දන්නේ. ඒ යන ලෝකෙට මොනව දැරන් යන්නේ. සමහර කර්ම දෙේනවා විපාග දෙනවා එක මරණේ ඒ විදිහටම ජීවිත පන්සියක් එක විදිහරම විපාග දෙනවා. ඔය බෙල්ල ගැලවුණේ ඒ කර්මේ පලවෙනි අවස්ථාවනම් තවහාරසි අනුනවයක් ඉතුරුයි මිනිස්සු පණ්ඩිතයි ගොඩවා පණ්ඩිතයි එයාලට තමයි ඔක්කෝොම වැටහෙන්නේ මිනිස් විතනෝය මොනවද කියන්නේ පණ්ඩිතකන් දොඩුවත් දොඩුවත් ඉදී හොඳට කාලබීලත් ඉඳී කරත්ද රෝධ දෙක හොඳට කැරගිල යැයි නතරවෙන්න ඕනු බලන්න. ඔය මහා ලොකුවට දොඩාගෙන කියාගෙන අපි ලොක්කෝ කියලලා ඉන්නයි ෙඩ වෙනකුට බලන්ට කින්දි්‍රරිගාන් හැටි හයිෝ හයිෝ මල්ලඟ කවුරු හරි නවත්තන්ට ලෙඩවීවිදි ඔක්කෝ මසරනයි. මර බිය ඉදිරි ඔක්කෝ මසරණයි. පින්වත්න්නේ එකක් කෙනාට කර්ම විපාග දෙන විදි හරි පුදුමයි. තව සිද්ධයක් යනම් ජී කරම එන හැටි. ඕන පින්වත්න්නේ. මේට අවුරුදු පහලවකට විස්සකර විතර කලින් මේ කොළම බැත්වීම පවුල කටිය තරුණ ජෝඩුවක් විවාහ වුණ ඔන්න පවුල පළවෙනි දරුවවා කෙල්ල ති හරි ආදර දූට එහෙ ඉඳලා අවුරුදු දෙකක්තුනක් විතර යනකොට තව දරුවෙ කිපදුනා කොල්ලෙ ඉදින් අම් දැන් අම් ෙර නැවතිලෙන්වා තාත්තා වැඩට යනවා ඒයට පස්ස අර පොඩි පුතා පොිදරුව නිතර ජූකරගන්වාදී. ඒවස දැ දනිිත් ඇල්ලා අවුරු තුනේ විතර පොඩි දෝන ලඟ වෙල ඉන්නවා ඒට පසේ අර අම්මාර ඇඳු චූටි බාග ඇඳු මාරු කරන ගමන් කියන කියනවා දෝන මල්ලි චූකරනවා මේ චූපෙටිය කපලදාන්නට ඕනු. චිකිය ඇතින් විහිලු කර කර අම්ම ඉතින් ඉන්නවා. දවස කම්මා කොසිේ ඔයවි අයිනට එක පාරම එක පාරම කෑගහන් හඬක් මේ ඇහුුණ එහෙම නතර වුණා තින් අම් හිටව චූටි බා මේ බයිවෙලා වෙන්න ඇති කියනකුට කෙල්ල මේ ලේගෑවිච්ච කතුරකුත් දැරන් එනවා චූටි දෝනය ඇවිලකෙන අම්මා ආයනම් අල්ලි චූධනයකන්නෑ මං කැපු අකිවෝ ඊට පස්සේ යනකුට ලේවිලක් මැත පොඩි බබා ඉන්නවා ලේවිලක් මැත පොඩි බා ඉන්න ඊර්වාස්ේ කිව්වා අම්මට දැන්ක සහිකල්පනාවන්නෑ ඉක්මනට මහතරතා කෙක්ම ෙඩ ඉක්මට ෙඩි කියෙලවෙන්න ෝකග නෑ දැන් දරුව බාග නම් මටනවා ටසි මහත එක්මනට ලඟ වැඩ කරන්න ඇත්ත ඉක්මනටාවකාරය කර ඇවිලා ලේවිල්ලක් ඇද දැන් පොඩි කෙල්ල ගැන ගානන්නේ අර පොඩි දරුව තමයි. ඒවද දැකිෙල්ල බයි වෙලා හැංගිලා ඒවාස ඉක්මනට දැන්දුව ගෙදර න්නවානනි දරවා වහනට දාගත්තා? මේ අම්මත් නැංගම දර්ුව වඩාගෙන තාත්තා ඩැවින් කළ වහනි ගන්නකොටම දඩස් ගෑවා අහෝ අර පොඩි කෙල්ල හැංගිලතිනෙන ටෛරකස්සේ ඔහුම කරුම විපාග දෙනවනේ දැන් අර දෙමවපිය කොයි පැත්තද බලන්නේ ඒ නිසා පින විපාග දෙනකල් හරදරයක් නොවෙනකල් තමයි එකනෙකාගේ තියෙන පණ්ඩිතකම්. අසර නුනාට පස්සෙ කවුරුත් නෑ. අසරනුුණට පස්ස කවුරුත් නෑ. අපි දන්නෑවිීන්වත්න අපිට මොනොමොන කරර්ම තියෙනවද කියලා. ඊළග ඊළඟ ජීවිතය මොනව විපාග විදිින්න්ටවීද කියලා. හොඳ ලස්සනට ආදරෙන් අම්මගේ තාත්ගේ උණුසුමට තුරුරල හැදෙන කෙල්ලෝ. කසාදඳ බැන්දට පස්සේ. යම රජ්ජුරුව වගේ යම දූතය වගේ පව්කාර මිනිහලාට හම්බවෙනම්. ජීවිතේ මපායක්. ජීවිතේ මපායක්. ආදරයෙන් සෙණහසින් අම්මගේ තාත්තකකි උණුසුමට හැදෙන කොල්ලෝ හොඳට අහිංසක ඉගෙනගෙන ඉරවාසේ අම්මලාම තමයි විවාහ කල්ල දෙන්නේ හොඳට වෙඩින් නැරම්. හම්බයින කෙල්ල යෂණයක් වගේ ඒ එතවට මුලු ජීවිතයේ මවරයි. අපිට සාමානය ලෝක ෙනම් මනස්සේ අපිට රැව්වෝල්තයේම අපේ හිතරිතන්නට වචනයක් වුව ත යත කතා නොකරඉන්න පුුවන් අහක බලා නන්න පුළුවන් හිතාගන ජීවිතයේ ෝකත් එක කතා කරන්න ඇ කියලා අපිට අහකබලානය අන්න පුලුවන් තමන්ගේ ගෑනී තමන්ට සත්තුන්ගේ නංකි කියා ගොනා බූරුව කියලා බනිද්ද. ඒත් කාමාසාාවනය සය මිනිහට රෑට ඒ ගැනිත්ත එක බදියගන්න සිදත්් වෙනවා දීන වෙන අහිත් සමහරයිගේ ජීවිතය තියනවා මැරෙන කල්ලෙයි වගේ සැනසිලි වචන යන්නේෑ සමාරයි ගෙවල්ලට නෝන කියලා නමට සමාරයි ගෙවල්ල මහත්දය කියලා නමට ඇයි මේ ආදරය නැත්තේ. ඇයි මේ සනිහස නැත්තේ. ඇයි මේ ඔක්කෝටම දුක බෙදාගෙන මහතය ගැහින් කඳුලක් වැටින්ට දෙන්න නැතුව. මහත්ත්‍ය අර සණේවන්ස නෝනල ඉන්නවනම් නෝන ඇහහින් කඳුලක් වැටිින්ට දෙන්න නැතුව. ඒ කඳුල් ආදරයෙන් පිහෙදාලා. සනේබර වචනයක් කියන මහත්වෙලා ඉන්නවනම් කවදාවත් තෝතපික ලැගිල්ල දික්කරෙන බැගෙන නැත්ම්. ඒවාගේ පවුල් ඒවාගේ ආදරයක් ලැබෙන්නේ පිනකට ඒවාගේ ආදරයක් නොලැබෙන්නේ සසරේ තම තමන්ගේ මනුස්ස්‍ය ඇයිද්දන් වෙන මිනිහලාත් එක්ක දුරාජචාණය හැසිරලා වැරදි කාමසෙවිනි විපාග තමයි නිරේ උපදිනව මනුසුල් ලෝකිටාවට පස්සේ ආදරී ලැබින්නේ එයාට ආදරී කියන්නේ නියගයක් එයාගේ ජීවිතයේ කාන්තාරයන්නම් එය අයා පතන ආදරේ ගංගාවක් කාන්තාාරයෙන් ගංගාවල් ගලා බහින් නෑ. හරියට මේ ලෝකට තිය ප්‍රශ්නයක් තමයි ආදරී නෑ ඒ තමයි වැරදි කාම සෙවණය නිසා. එදකට එ සල්ලි මිලමුදල් සමාජ තත්ත්වය නිසා තම එකගනිෙකා එකකෙ දේවල් කරාගෙන අරමුත් කරන්නේෙ මොමුද කරණි කළ ඉදී. හොඳට ඉන්නවා පේනවා. කනවා බොනවා යනවා එනවා. හොඳට බටපාන් කාලා ඉතින් මේ මැරුණි. මැරිච්ච ගමන් කරතුරෝද කැරගිල කැරගලටෙනවා. සියල්ල දන්න සියල්ල දක්නාවූ බුදුරජාණන් වහන්සේ මේ මහපොළොුවෙන් නේසිලට පස්පිඩක් කඇරන් වදාලා. පහත් මහනන මැරෙන අයගෙෙන් මේ නීසිරට ගත්තු පස්පිඩවාගේ ප්‍රමාණයක් තමයි මැරිල්ලා ආයෙත් මනුස්වෙක් වත්තු වෙන්නේ. මැරෙන අයගේෙන් මේ මහපොලෝවාගේ ප්‍රමාණයක් සතරබායිෙන්. මම හාමඳරුවනවා කල්්‍යයාන මිතරූ ඇසුරු කරන කෙනෙ. එදුරු මටත් අහන්ඩ ලබුණ මිනිසු මැරුුණන් මැරෙන හැඩි තහන්ඩ ලබන ැරිල් ඉප හැටි අහන්ඩ ලබන මේ දර්මයේ කතාාවෙන නිසා කල්්‍යයාන මිතුරු ඇසුරු කරන නිසා අපිටත් මිනිස්සු මැරිලා ඉපදින හැටි අහඬ ලැබෙනවා. දැන් මම මේ මහනකමට ඇවිල අවරුදු පහලෝකර කිික්තුුයි. මේ අවුරුදු පහලෝ තුළ මැරිච්චායගින් මේ අවුරුදු පහලෝ තුළ මැරිච්චායගෙන් මැරිලා දෙවියෙක්උනාය ගැන මට අහන්ට ලැබිල තියන්නේ පස්හයදිනෙක් ගැන. ගොඩාකය ප්‍රේතයෝ ගොඩා කය ප්‍රේතයෝ ඉතුර මැරණ මැරිණ අයි කොහිෙද යන්නෙමේ ඒක තමයි මේවා මේ පේ නැහැට පේත් නැෑ ඒනිසා තමයි බුදුරජාන් වහන්සි වදාලෙමී බුද්ධ ශාසනී හරි ඔහොම වෙන්න කොහොමද කියලා මම කියන්න ඔයාලට එක පාරම හිතාගන්න බැරු ඇද එහෙන ොච්චර මැරණයිට මොකක්ද වෙන්නේ කියලා. තේරෙන්දැ ගොඩක් කාන්තාවයි මෙතැන ඉන්න නිසා මම කාරණාවක් කියන්න. දවසක් බුදුරජාණන් වහන්සේ අනේ පිඩු සිටතුමාගේ ගෙදර දානට වැඩපු වෙලාවේ ගෙදර පිඩිපස්සයෙන් හරිීයට කචකචචගතකචක ගාල සද්්‍යයක්. කචකච ගාල සද්‍යය නම් අනිවාරයෙන් කවුරුෙන්න්නැතිද. ඇ? අනි ආරයෙන් බවලතෙක් ඒර පස්සේ මොකදන්නේ බුදුරජාන්ේ අනේපිට සිටතුමාගේ ගැහවා සිරිදුමුණි මොකද්දේ සද්දෙ අනේ ස්වාමීණී විසාකගේ නංගී සුජාතා අපි දුවට ගෙන මේ පුතාට කසාද බන්දල දුන්නේ ඒලි නන්ගේ කටනං ස්වාමිණී සංවර නෑ ඕෝව සද්දය හැමදාම කිවා එන්ඩි ගැන්න කිවා. අපේ බුදුරජාන් වහන්සේ සසරේ කවදාවත් ට යහපත් දේකට එන්ඩ කිවොත් නොගින් ඉඳල නෑ. ඒ නිසා බුදුරජාන්ස කාට හටි කතා කරවොත් එන්ඩ කියලා ඉරහඳ පලාගෙන හරයා ලඟට එෙනවා. සුජාතාව ආවට පස්ස බුදුරජාන් වහන්සේ හනුව සුජාතා ඔයා මේ ලෝකයේ බිරිඳවල් බිරිින්දඇවරු හදදෙනෙක් ඉන්නවා ඔයා ඒ හදදෙනගෙන් කෞද්ද කියලෙහවා. දැන් ඔයාලගින් මං ඇහෝත් එහෙම මේ ලක බිරිදඇවරු ද්‍යනයකෙන්වයි හදෙනගෙන් ඔයාල කවුද කියලා ඇතනො කවුර අරිි කසාහද බැඳපුගෙන මෙතන ඉන්නවා නම් ඉන්නවා කැන මෙතන ඉන්න සියයට අනූ පහම බැඳපු අය.ඒගැන සයට අනූ පහම මෙතැනඉන්න කාන්තාව බිරිින්දෑවරු. එදුරොයි බිරින්දඇවරුන්ගේ හදදෙනගෙන් ඔයාලා කවද කිය හවොත් ඔයාලට නී ළඟ ප්‍රශ්න තමයි ඔය හදෙන කවද්ද. ුදුරජාන්සින් ඇහව සුජාතාහනවා ස්වාමිණිවේ හදදිනා කවුද කිව සුජාතා මේ බුදු වැසින් බුදුරජාන් වන්සේ බල්ල කියන්න මේ අතීත අනාගත වර්තමාන තුන් කාල ේකැන අදටත් ඒ ගැලපෙනවා. සුජාතා එක බිරිදක්ී නොඒ බිරිඳකි නම්ම චෝර බරියා. චෝර බරියා කියැන්නේ ර හෙර බරිඳ කියන්නේ මනසයක හොර බිරිඳගෙනගැනීම බිරිඳක්ඉන්නවා ඇ සෙරක්. ඕොමද සෙරක් වෙන්නේ මනුස්්‍යයා ගේනදේ මේ මෙයා සොරකන් කරනු. ඔයාලගේ සමාජනන් තියනවා දන්න සමහර මහන්ත්‍යලා ඇවිලා සර්ටි ල්ලව තියලා ොස්්්‍රරූමය අනතරි සර්ට්ි තියන සල්ලි බර්සගේ සල්ලි අතුරු දහන් නවා ගෙදර ඔහුරු ඉටයෙන්න නොන විතරයි. ඇසරක්. ඊට පස්ේ සමහර වැඩ කරනවා කියීන අපි මහතයටට දෙනගන්න තියන්ෙ එප. මහන්තයට දෙැනගන්ට තියන්න එපයි ලුවේ වැඩ ගැන හක් හොර වැඩයක්ද නැත්්ද හොර වැඩක් හොර වැඩ කරනවා හැම වෙලාම බයන් සැකෙන් ඉන්නමයා මේකෙල්ල ආන්න ස්ත්‍රියයටට කියන ඔයි බිරිඳටකෙන ්චෝර භරයා ඊළඟක් කෙනෙකන්නවා වදක බරයා වදක බරියකැන් වද දෙනවා සැන සිල්ලන්නේ රප්තිමත්වීමක් නෑ අරක දෙන්න දෙන්න ඉර්වාස මහත් දෙල්ලාට කියනව යූ යෝධයේ වද දෙන් ඩිපා්පා කියනවා යන් ගෙදර එක බිරිද ස්වාමයාට බරක් නම් ඇ වදක බරියා තුන් දැන් ඔන්න ලිස්් එක කදා ගෙන හරිියත් දා ගන්න දමන් කොතනද ඉන්නේ කියලා තුන්ගෙනක් කෙනා තමයි ස්වාමි බරයා න්න භයානකම තැන ස්වාමි බරියා කියන්නේ ගෙද්දර ලොක්ක ඒවාගේ අහල කරන්න ඕන පන්සලට ආධාරයක් දුන්නත් අපි නෝනගින් පොඩක් අහස කියන්න ගිදර ලොක්කී එයා ඇබැයි මෙහෙම තියෙනවා ආදරීන් ආදරයට සණේ හසට මහත්තය කියෙනවා නොවනා ඔයා ගෙදර කටයුතු ටික බලන්න ම මට මගේ පාදුව වැටි කරන්න ඔයා ගෙදර කටුතු ටික බලන්න ෙදර සම්පර්ණ ගෙදර හැඩල් කරන්නයා හැබැ ඒ දෙන්න කතා වෙලා එක කරන්නේ. ඒක නිවෙයි ඒක ආදරී මේක කටේ තියන සැරට මිනි යටක් කර ගත්තා. සමහර ස්තරි මේ ලෝකෙ නැතුව ඇති. වචන තියෙනවානනි කච්කචකච කට කත කත ගල කතුරවා ගෙනවාන කර්මාරූපෝ කටවල් මේ ඔයාලගැන්න මේ කියන්නේ. වරදගන්න පාම මේ දහන් කරණට තේරුම් කරන කියන්නේ ඒ වචනයට ආවට පසේ මනුසය බයයි අර වචන ටිකට. බයවනාට පස්සේ ගෙදර තියෙන ඔක්කොමටික එයාට පවරලා මෙයා ඉන්නවා සම්මේ කොළම පැත්තේ එක ගෙදරග උදේයට වැට යකට නුස්ය නොනට වැදදි ඇත්ත නොනට කනවාල. ඒ දැම් බලමු ඒවාගේ මේක් ස්තීම් මැරුණටස කොහේද මේ පිට රටවල්ලත් මේ අරබුදය තියෙනවා ම දරම්පචාරයට රටවල්වල යනවා අනේ මල්ලඟට ඇවිල්ල මිනිසු කතා කරනකට අයෝ ගෙවල් වල ප්‍රශ්න ඔක්කොම ෑනු මිනිහලාගේ ඇකටඩා පන්න ප්‍රශ් තිය. එක මහත්දේ ැරිම ැන රකෝඩ් කල ගෙනක් දුන්න ස්වාමීණි මේ බලන්ඩ කියලා දෙන්න හොඳට හිනාවෙල වහනින් බැහලලා හිනා වෙලා එන්නේ මල්වටි අතේ තියාගෙන නෝන මල්වටි අරම් පූජාගනට මහත්‍යය රකෝඩ් කරපු ෝ එක දුන්නමට. අනේ ඒක තියෙන ඒවා මටනම් අහන්ඩ බෑ විනාට එකක තු රෙකෝඩ් කල මන් තව්පර පහක් අහපු ගමන් ඉක්මට ස්ටෝප් කලා. බෑ අහන්ද. මහත් ැන ද්ම පැහදිමක් ඇති නොක ංහෙම අරකීවරයි. මේ මනුසයමම ආගනඉන්නේ කොහොමද කියලා. මේ ස්ත පිරිමි යටපත් කරන එක පාපයක්. ඇයි පා ඉස්ත්‍රී ජීවිදපින්වත්න්නේ කර්මාරූපෝ හටගන්නේ. පිරිමි නොවදින දුක් නොවිදින දුක් ඉස්ත්‍රී විඳදිනු. මාස ගානය දුක් විඳන එක ස්ත්‍රියය විඳන්න පිරිමි යනව. දරුවෙක් බඩේතියාගන්න විඳින එක ස්ත්‍රය විඳින්නේ පිරිමියන්නව. ඕන විදිට හැරෙන්ඩ බෑ ඕන විදිට යන්න බෑ. අපට පොඩි බෑගයක් අතේ තිබ බරයි. ඊළඟට මොහු තක්වත් බිමතියන් නැතුව බඩේ දරුවෙක් උත්වගෙන ඉන්නවා කියන දුක ඉස්ත්‍රයේ විඳින්නන්නේ පිරමියයනවී දරුව බිහි කරන දුක විඳන්නේ ස්තරිය පිරිම අනවී පිරිමි නොවදින දු ස්ත්‍රී විදිනවා. ඒ තමයි ස්ත්‍රී ජීවිතයේ කර්ම. ඊළඟට ජීවිතය වරද්දා ගත්ද ස්තරියක් බොහෝ අපවාද උපවාද නින්දාවලට ලක් වෙනවා. පිරිමියක් කොහොමර වෙට්ටුව දාල පයිනවා. ඉස්ත්‍රීන් තමයි මේකින් සෑහෙන දුක්විදින්නේ. ගෙදරක වැඩී බරක් අදන්නේ ඉස්තරිය. ළමයෙක් ලැබුනත් ළමය රෑ එලිවෙන කල් අඩක්්දී. අම්ම තම ඇහරලෙන්න තාත් ටික්වෙල ඳ නිදා ගනී. හැම දුකක් මම්මට වදපු අම්මාමයි දුක දන්නේ. මිනිහගෙන් බැුන්ටි කහන්ට න ස්ත්‍රරිය. ඒ ඔක්කුම ස්ත්‍රී ජීවිතය දුක. බීබු මනුසෙල් ළඟට එනවට මන්නං හිතා නැව මේ පිරිසුදුයින්ට කැමති ගෑනු කෙනෙක් කැමදයි කිය. තමන්ගේ මනුසයා බීල බේබද්ෙක් වෙලා ළඟට ඒද ස්ත්‍රීඉවසන්ට සිද්ධ වෙනවා. සමාජෙන් එන අපවාද උපවාද ඉවසන්ට සිද්ධ වෙන මේ ඔක්කොම ස්ත්‍රී ජීවිතය ද්දුක එදකට ස්ත්‍රරියක් කළ උපදින්නේ සසරියන් කර්මයකින් අන්න ඒ කරමෙන් ගැලවිඩ බෑ පිරිමි ජීතයට ගරු කරන්න නැතුව. පිරිමිය යටපත් කරා කියන්නේ තමන් කර්මානරූප ස්ත්‍රී ජීවිතයකට පත්වෙල තියෙද්දින් න් බලයකින් හටගත්ත පිරිමි ජීවිතය යටපත් කිරීමේ පාපයෙන් ඇ ස්ත්‍රී භාවෙන්ම දෙන්න. හැබැයි පෙන්වන්නේ කාන්තාවන්ට අදකාලය ඇගිල දික් කල කතා කරන්න පුලන් බලයක් තියෙනවා. ඇහි යාලගේ අධ්‍යාපන මටම වැඩි එක උපාදි වැඩි එකෝ ධනේ වැඩි අද ගත් ොත්තේ මෙම බණක්කහට ගතක් කාන්තාව වැඩි. ඊළඟට මේ අධ්‍යාපන සේස්ත්‍රයේ රැකයාශේත්‍රයේ හල ඉන්න ස්ත්‍රී. ගන්නකුට ඩිපුරුම ස්කෝලින් හොඳ අධ්‍යාපනයක් තියෙන්නේ ාලිකා විද්‍යාලවලට ඒවට හේතුවගුද්දයනවා. ඒ තමයි පිනක් කරනකට වැඩිපුරුම ඉන්නේ කාන්තාවටික. ශ්‍රමධානයක් කරකුට පින්කමක්කට ශ්‍රමධනයක් කරන්න මහත් එෙලටක නොවල තම යවන්නේ. පන්සලට ආදාරයක් කරට ඔක්කොම නෝනගැතේ තමයි යවන්නේ බණක් අහනකුට ඉස්සර හහින්නේ නොනොලසිික. මහත්තෙලටිකොක් කෝමයින්ගෙනවා අයින්ගෙනවා මුළු ගැන්නෙනවා. පකංවලද කුසල් වලදී මුළුගැවුන පාපයට සසරේ පිරිමියා යටපත් වෙලා උපදිනවා. පින්කං වලට හොඳ දේවල්ට කුසල් වලට ඉස්සරහටගේ නිසා සසරේ ස්ත්‍රිය බලවත් වෙලා උපදිනවා. එහෙම ඉපදුනාට ඒක කර්මාණරූපෝ එහෙම වෙද්දී. ඒ බලවත්කමෙන් පිරිමිය යට කිරීමේ පාපයට අර ඉස්තරිය බොහෝ පෞරස් කරගන්නවා. පිරිමියයා තමන්ගේ අල්ලේ නටවන පාපේයට කියනවා. ඒ යම් බිරිදක් කියන්නවන ඒ බිරිඳට ඇයිතින් කියන්නේ රස්සාවත්තියනකට ජෝ කරන අය කියනවනේ ඔයා පඩියා දුවෙන මගේ පඩි ොඳ යන ඔය බා බලාගන්න. ඔන්න දැන් ෙදර මත්තය නැමතිලා බාබලාගන්න. ර දැන් ොයි ොයි ද ය බ යි 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 බා කියැන කවද තගත්තා ඉරස ඔන්න ළමය වැරදි වැඩ කරනවා වැරදදි වැඩ කරනකුට තාත්ත කෝටුව කරන්න කියවා ඔන්න අම්මට කියනවා ඉස්සර කියව කොහමද අපපච්චිටි කියනවා කියලා ඒර පදමකතුේ නොන වැඩෑර ලැල්ලා කියනවා අයෝවා අනේ ම හන්සි අනිමොහරු යන්නකොමයා දැන් උයපංකෝ ඉරසිෙන අනේ මට මහන්සිමේ අනේ මේවා මේ වසින් මැසින්දාන්නකු මගේ සාරය දැ ඒකත් හෝදන්න ඕන. මේ අපි දන්න කොහෙදෝ බැත්තක මේක උවාසකම්ම කෙනෙකින්නවා. ඒ උවාසකම්ම මේ බෝමලු අතුගාල අතුගාපු බෝමල්ලුව කොස්සයෙන් අතුගානෝ. ඒ තරන් සරදහවන්තයි. ඒවස හාමුුරු දැකගම දුරයිඉඳල වැඳ වැටිල ගතාා පන්සියක් විදර කියල වඳන්නවා. ගෙදර ගියාම පොතක් කරන් කකුළලා අපිට කුල දෑගැෙන මනුස ැකිෙනවා තේකක් කරම්වර. වට ොද යික කියන්න බැරි ඇඳම් හෝදන් දෙවකිෙනනයි මනුසයයටට ඔයාල හිතන්න බෝමලු අතුගාවලා ඔය කරන සෝභනයට දිවිලෝකයයි සෝභනට සුගතිය නැත ඒනිසා පිරිමිය යටපත් කරන න ස්ත්‍රීට කියනවා ස්වාමි බරියා ඒෙදට ස්වාමයා වෙලා යනෙ බිරිඳ. ඊලඟට ඊළඟෙක් කියා තමයි මාතු බරයා අම්ම වගේ මහත්තෙයට විතෙනව මේ අපි නොෝනනා අපේ අම්ම වගේ අප්පා කෙහිෙම හිතෙනවා. අම්ම ව ගෙදරින් ගියත් නතර කතා කරලා බලනව කරදරය නෑ නීද ඔයා ගියානේද හරි ඩොහෙලා බලනවා අම්ම වගේ. ඒළඟ බිරිඳ තමයි බගනිි බරියා බග බරියා කියන සහෝදරිය වගේ නංගි කෙනෙක් තමන්ට තමන් ගොඩක් ආදරය අයි අට යන්සේ ගරුසරු කරනවාද ඒ වගේ බිරිද තමන්ගේ අයියකිෙනකට වගේ ගරුසරු තමන්ගේ ස්වාමියන්ට බගිනිි බරයා. ඊළඟ බිරිද තමයි සකි බරිය යාලුව වගේ එගැන තරහ වෙන වඉක්මනට හොඳයි. තමන් දරහුණනත් මහතය කන්නේ ැතු බොන්න ඇැතු ඉන්වට ගැමදි නෑ අහගවලග නරි දේග දෙනවා අදකාල ගෑනු දරහුණුත් මිනිහටණ්න්නන එදකොට සකිවරිය ගැන්නේ හරි යාලුයි දෙන්න එකට යන්නේ දෙන්න එකට කතා කරන්නේ ඊළඟට හරි එකතුයි දෙන්න යාලූ දෙන්නෙක් වගේ වයසකුන්ද ල මේ බයිවා මලකෝලන් කියලා ඒ වුණට දෙන්න හිනාව වී හරි තුටි තරවුණ දික්මනට හොඳයි සකිබරියා ඒළඟ බිරිඳ තමයි පින්වත්න්නේ දාසිබරයා දාසිබරයා කියන්නේ දාසක් වගේ මිනිහ සල්ලාලයි වෙන ගෑනු පිටිපස යනවා. ඉවසලයින්නවා. මිනියා කටුවට බීගනය නවා. ඉවර්සලයින්නවා. ආදරෙන් වචනයනෑ ඉවර්සලයින්නවා. තමන්ගේ වැරදි තැන්තැන් වොල කියනවා. ඉවර්සලයින්නවා. මහල්තයක පවලිට හොඳයි නොනක පව්ලකට ගන බැරිල්ලන්නන්නේ. ඉවර්සලයින්නවා. දරුව ගැන බැරිල්ලන්නේ ඉවර්සලයින්නවා. දාසියක් වගේින්. කවදාවන් මිනිසුන්ට කිය කිය කියන්නේ. ඇ දහසි. ඕනම මනුසයගේ මොන චරිතය වනත් හැම්ම චරිතයකට අනුවමින්ට පුළුවන් එකම බිරිඳ දාහසි බිරිඳ. සියල්ල දන්න සියල්ල දක්නාවූ දෙව්ලෝ බඹලෝව නිරය ප්‍රේත සුර අසුර සෑම ලෝකයක්ම තමන්ගේ දි බුද්ධ නේත්‍රින් දකින බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනිනි සුජාතහම්. අර චෝර බරියා වදක බරියා ස්වාමි බරි ඇගෙදර ලොක්කිවාගේන්නේ ඔය තුන් දෙනා මැරුුණට පස්සේ නිෙරෙහි උපදිනෝ. අටපිරිකට ඇදී ලසේ පෙන්ඩ බෑ. තමන්ගේ මනුසයා තමන්ගේ අල්ලේ නටව නටව අටපිරිකට දහක් පූජා කළත් දෙවුල ඔයන්න බෑ. සුගදයක උපදින්නේ. දැක්කද මුල් වරද ගැනීම ඒස බදුරජාණාන්සි වදාලා මාතුබරියා, බගිනි බරිය, සකිබරියා, දාසිබරිියයා ය බිරිින් දඇවුරුව හතර දෙන මැරුුණට පස්සේ නිම්මාන් රතතිය උපදෙනවකි්වා නිර්මාන් රථීකැන්නේ චාතුන් මහරාජිකය පහු කල්ල තවතන්සේ පහු කල්ල දුසිතේ පහු කල්ල යාමේ පහු කල්ල දුසිතේ පහු කල්ලලා නිර්මාන් රති ඉහලටම යනවා. පුළුවන් විදිහට මනුසයායට යටත් වෙලා යුතු කන්ටි ෂස්ට කරග ටියත් චාතු මහාරාජි හරි යන්න පුළුවන් පන්සලකට නොගියත්. ඔය ඔය කරුණුටික මුල්කරගෙන බලන්නකොට අදකාලින්න බිරිදෑවරු කවරහුද ගොඩාං බිරිින්දෑවරු චෝර මනුස්‍යයමයි ෆෝනණ එක ගෙනත්දදින්නේ මනුසයයාමයි කාඩ්ඩ මේ ෝන එකෙ හොරමැසිදගහ. වදක බරියා වද්ද දෙනවා. ඊලාන්ට ගෙදරත් ස්වාමියය ඇයටපත් කරගන්නවා මැරුණ මැරෙන ගොඩාකය දුගතිය. කලාදුරකින් අම්ම වගේ නෝන කෙනෙකින්නේ. කලාතුරකින් සහෝදිරී වගේ නොන කෙනෙකන්නේ. කලාතුරකින් යාළුවෙක් වගේ නොන කෙනෙක්ඉන්නේ. කලාතුරකින් දාසියක් වගේ ඉන්නේ. ඈලා. පන්සලකට නොගීත් එයාලා න හොඳ ලෝකෙකට යනවා පෙන්වන්නේ. ඔන්න ඔොහොමයි සුගතිය දුගතිය බිරිද බිරිින්දක් වූ පමණින් ගෙදෙන්නේ මේ කරුණ කියන්නේ බයිවම් පිණිස නොවයි මනුසයකට හැදෙන්ට ඕන තරන් අවස්ථාව තියනවා. තමන්ගේ වැරද්දක් වෙලා තියනවන අවංග වෙලා මාන්‍ය බිඳුවට දාගන ස්වාමියයාගෙන් සමා වැරං අද ඉඳල හැදුුනොත් ත්න්නේ මණඩ ගොඩේ පිපුුණ නෙළුමක් වගේ හැදිච්ච ජීවිතයේ ඉහලට එනවා. ඒකම බබලනෝ සමාවැරම් හැදින්ට තියන්නේ. පාපේ මැරෙන් දෙපා මනුසේකුුණාව මනුස්සෙක් විදියටත් මැරෙන්ඩ. ඊට පස ය පරියා නුත් දැන් තේරෙනවා නේද මැරෙන මැරෙනයි සුගති උපදින්න ෑ ගොඩාකයි උපදින්නේ දුගතිය. ඊළඟට බලන්න පංච දදුෂ්චරිතේගත්ොත්. ප්‍රාණගාත්තයේ සොරකම වැරදි කාමසේවනය ඒළඟට මුසාාව සුරාව ඇත්තන මනුසට ගානක් වන්න නෑ බොනවා කෙනෙ පාපයක් කියලා ගානක්වන්න නෑ මිනිසුන්ට. බොරු කියනවා කෙන පාපයක් කියලා ගානක්වන්න නෑ මිනිසුන්ට. අනාචාරයේ පාපයක් කියලා ගානක්වන්න නෑ මිනිසුන්ද. හොරකම ගානක්වන්න නෑ මනිසු දැන දැන එලිපිට පිණි පිණී පව් කරනවා. ැ දැ එල්ිට පෙනිණි පව කලා කියලා පාපෙන් රැස්වෙනවනං යංකෙ සිදුක් විපාකයක් ඒව නැති වෙන්නේ. පුදුම හිතුන කතාවක් මට කියවන්න ලැබුණා ඒ තමයි මේ පංච සීලී ගැන අතීතිු කුරු රටම සම්පූර්ය මුළු රටම පංචසිලි රකිනෝ. ඒ රටේ ගනිකාව පවා පංචසිලි රකිනෝ. රජකාලි අදකාලිවනෑ රජකාලයේ මව්පියන්ගෙන් වෙන්කරලා ඈත් කරලා රටේ නීතියෙන් සම්මත කරල නගර සෝභනයක් පත් කරනු. ඇ රැකිෙන්නේ ඇගේ උෘතියෙන් මිසක්කා අම්මතාත්තකෙන්වත් පවුලෙන්වත් පරම්පරාවෙන්වත් නෙවෙේ රැෙන්නේ. ඇ රැකිෙන්නේ වෘරතිෙන්. රාජ සම්මතයක් රාජ නියෝගයක් එක. එදට ඇයටත් තියෙන සීලියයක් ඒ සීලේ තමයි තමන්ට කහවන දීලා වංකර ගත්ත ෙනත්තක විතර ඉන්නේ වෙන ඉදිහ වලන්නෑ. මේ කුරුරට හිටපු නගර සෝභනය දවසක් මේ ඒ මඩම ඉන්නකොට එකල් කොල්ලේ කැවිල්ල කහුණනු පොදිය අතරදීලකව අද උබත්ක මේ අද උඹ මමුුවෙන් කරගන්නවා කෙරු. ඒරස මම ගිහිල්ල එන්නම් කියල කොල්ල ගියා. ඒර පස කොල්ලා ගිහිල්ලා ආව නෑ දා. අ මේ නගර සෝබනය ආේ නෑ කාම්මරෙෙන් ඉල්ලියට කොල්ලො වෙනුවෙන් හිටියා. දෙවෙනි දවසාවත් නෑ තුන්වෙනි දවසාවත් නෑ හතරවෙනි දවසයාවත් නෑ මාසයක් කාවෙ නෑ ඇ අයිනක තවිල් අතියෙන දෙයක් කාල ඉන්නවා අර මිනිස්සු ලඟට යන්න ඉසර හටයන්නේ. මේ විදිට අවුරුද්දන්න වී දෙකක් නුවේ තුනක් වෙනුවෙන් තමන්ට කහවන දුන්න කෙනා තමන් ළඟට එනකල් වෙන කෙනෙක්ගෙන් කහවනු ගන්න නැතුවා. ඒ අර කහවන දුන්න කෙනා වෙනුවෙන් හිටිය. කණ්ඩ බුන්ඩ නැති වුුණා හිංගමනට පත් වුණා. ඒරද මේ කෙල්ල රජයේට පැමිණිල්ලත් දැන්ම මට වෙන මේ විදිහට කෙනෙක් ඇල්ලා කාවන පොදයක් දුන්නා. මාව වංකරගත්ත දැන් අවුරුදු තුනක් එයා වෙනුවෙන් ම බලා හිටිය මට කණඩ පුන්ඩ නෑ කියල. රජයෙන් කිව උඹ වැරදි නෑ උඹ අවුරුදු තුන කිවස තියන වනිසාහේට ඉඳ ලම්ඹ ආය පටන් ගනින් පරණ රස්සාාව උඹගේ වැරදන්න නැකෙල රාජ නියෝගියත් දුන්නා උසාවී. මේ කෙල්ල රජයේ නියෝගි නිසා තංගිත් වරදන්න ඇති නිසා ආය තර ශාලාාව ඉස්ස රැටිගිල්ල තව එනෙ කෙනෙක් වෙනුවෙන් බලාපොරොත්වී හිටිය. එන්නකට ඔන්න කොල්ලෙක් ඇවිල්ලා කකාහවන පොදයක් දුන්න. ඒ දෙට හදනකට මේ කෙල්ල අත දික්කල කහවන පොදිය ගන්්ඩ අත දික්කරනකොටම අවුරුදු තුනකට කලින් කහවන දුන්න කෙනාන් එනවා දික්කරපු අත අකුලගත්තා. අකුලගන්නකොට අර ආපර තරුණයාගේ සරීරෙන් මතු වුණස් සක් දෙවිඳු. සක් දෙවිඳ මතු වනාට පස්සේ. මතු වෙලා සක් දෙවිඳ කිව්වා. මං උබේ සීලේ බලන්ඩයි මේක කලින් උබහරි සිල්ුවක් කියල සම්පූර්ණයෙන්ගේ රන්දිදිී මුතුමැණක් කොලින් පුරුවල යනවා. ඒත් අර නගර සෝභනි ගනිකාව කියනවා. මට අවුරුදු තුනකට කලින් කහවන දුන්න කෙනා එද්දී. තව කෙනෙක්කෙන් කහුණ ගන්ට අත දික්කරුපයකෙන් මගේ පන්සිල් කැඩුුණද කියලා මට සැකයි කියනවා. මට පුදුමි ඔය කතාවනෙවෙයි. නගර සෝපෙනයක් වෙලා ඉදිද්දී. මිනිස්සුන්ටම වෙෙන් වෙලා ඉදිද්දී. රජෙන් නියෝධ කරලා ඉදිද්දී. තමන් වෙනුවෙන් කහවන පොදධියත් දුන්න කෙනා වෙනුවෙන් අවුරුදු තුනක් වෙන හිටිය අනම්. අද වෙඩිින් ඇරං පෝරුවේ නැගලා මේ ලිවුන්කිවුම්වල අසං කළ තමන්ටම කියලා මනුසෙක් ඉද්දිම්ම මේ ස්ත්‍රීෙන් අනාචාරය හැසිරේ නැද්ද තමන්ගේ මනුස්සයා පිට රටකට ගිහිල්ලා හෝ ගිහිල්ල මාසයයක් ඉඳලා එනකුට මෙහි බිරින්ඳ වෙන කෙනෙක් එක ගිහිල්ලා. මේ විඩින් පොටෝටි එක ගහල ඇල්බ එක අරම් ගෙදෙත් එකුට ඇල්බ එකට සල්ලි කිවන කෙනෙක් නෑ. ඩිවෝස් ඒනිසාද වඩින් ෆොටෝස් ග කිව ගම ඇඩ්ාසනිවේ ගන්නයෝක් කොමගන්නවා සල්ලි තොපි ඕන එකක් අපි පොටෝග ගනවා කියලා. ඒ අයේ සම්පූර්ණය මේක විනාස වී යනවා. එනිසා අදකාලෙකෝ මම මේවාගේ දන්සා භවකම කිව්වා අදකාල මේ මනුෂ්‍ය මාසයක්ක් විට ගිල් ඇනකල්ම ස්ත්‍රීන් ගුණධර්මී රැකෙන් නෑනනි කියලා ඒරද මහත්ත එක් ඇවලකව වන වැරදිස්වාමිනාන්ස. මාසයන් වෙේක වැඩෑරල එනකල් ඉන්නෑ කියලකිෙවවා. මේ කසාද මැදුපු අයමයිගේ අනිමන්නෙවෙ. ගිවල්ල ප්‍රශන. හංඟගන ඉන්නේ මෙච්චර දුක්විති මිනිසු කියනවා පිනක් නෑ පවක් නෑ ඊළග ජීතය නෑ ළග ජවිතය නෑ කියෙනන යනුට කෝ දෙදවවා අපිට පේනෑ කෝ අප අපිට පේෙන්නෑ කියෙනවා මුම්ම පරිපුුවල පෝටීන් දෙනවා ගෙනුට පිළිගන්නවා පෝටීන් දැක්ද ගුරුත්වාකර්ශණය කියට පිළිගන්නවා දැක්කද ඊළඟට මේ වතුර ගෙනට මේ ක්සින් එක හජන එක කියුට පිගන්න. දැක්කද සුද්දෝ කියන එක ඉහලීම පිළිගන්නවා. තමන්ගේ ජීවිතයට උරුම වුණන ඉරණම කියනකට කවුරුත් පිළිගන්නේ. ඒ නිසා ඒක නම් පුද්දුම අභහක්ගියයක් පින පව විශ්වාස කරන්නෑ කියන එක. පුද්දුම අභහක්ගියා. මොලේ කියන කළඳත් තියනවා නම් පින කියනක කලදක් කියනවනම් මේ බණ ටික හලවත්. අඩුම ධර්මේ හොඳ පැත්තකට ජීවිතය ගන්න කල්පනා කරන්නවු. එලොවක් නැතිවුනත් හොඳ කරනවා යැන්න මේ ජීවිතයීම ප්‍රසංස ලබනවනේ පරොුවක් නැතිවුනත් මේ ජීවිතයම සේෂ්ට නැද්ද මේ ජීවිතයම සශේෂ්ටයින යහපත කරනගෙනාඒනිසා ඔය පරියායනුත් ගොඩාක් දෙෙන මැරුනට පස්සේ දුගතිය උපදිනවා එ ගැන සිිල් නැති නිසා ඊළඟට තව පරියායන පරියායකෙනත් සත්වයක් දුගති යන ක්‍රම තියෙනවා අද කාලි හැටියට අද කාල එකක් කියන්න අපි මොනගහින්තාව තරුණ පුතික් ඒ දරුණ පුතා මොනගහින්ටාවේ ඒ තරුණ පුතාගේ සීයා කෙනෙක් හාමුදුරු නවා ඒ හාමුදුරෝ කට්ට ටිකන් කරලා මැරිල කියල බූධලෝකෙක් වෙලා ඉපදි ලදයෙන් කරුඋ පාපවල්ට යක්ෂේ ඊර් පස්ස අර යක්ෂයා මෙට පේෙන්්ඩවිලා කතා කරන. ඒවාස ගොඩෝග් යක්ෂලෝගේ විස්තර ගොඩක් කියලා මාතක පැයි දෙකක් විටර කතාකර හිටිය. ඒ කතා කර කර ඉන්නකොට කියවිච එක කාරණාවක් මං කියන්නම්. ඒ තමයි පංවත්න මෙයාගේ ආච්චි කෙනෙක් මැරි ලගිහිල්ලා ඉපදිල තියෙන්නේ මල ප්‍රීතික් වෙලා. ඒ මල ප්‍රේතිකගේ ස්වභාවේ තමයි ඇගේ නූල් පොඩක් නෑ කියලා හලාගෙනඉන්නේ මේ අදකාලෙ කතාවක් කියන්නේ. එදුරු මේ මල යක්ෂිණි හරි ආසයි කාමයට කාමයට ආස ලොල් ඔය වගේ ප්‍රේතයන්ටි කියන්නේ කාමප්‍රේත. මෙයාගේ ඒම යක්ෂණගේ ස්වභාවේ තමයි රාත්‍රියයට ගෙවල්වලට ගෙහිල්ලා කාන්තාව පිරිමි කාමසෙවිනි දෙෙනවා බලාගෙන ඉන්නවා. බලා නනුට මනුස්සයයක්ගේ හිතට රාගාවට පසෙ වූ. උසස් සිතක් නෙවෙේ තියෙනෙ ලාම හිතා. අර යක්ෂණ වෙලාවකට අර කාන්තාව කියකටයි වෙලාවකට පිරිමියයා ගැගට මාරුවෙන් මාරුවට ඇගෙන් ඇඟට ගිහිල්ල කා මාස්වා දෙවිඳනවා මේ යක්ෂේ ඇහෙම් බල්ල කියන කතා ටිකක් මමි කියන්න. මේ විදිර රෑ එලිවෙන කල් ඉන්නවා ගෙන් ගෙට යනවා හොය ඔොයා යනවා හඳුන්කරු සුවදක් දැනකොට ළඟ කොයි හරි පන්සලක් ඇති කියලා අපිට හිතෙන වගේ මාළු ගදක් කනෙකුට මාලු කපන තැනක් ලඟ ඇති කියෙලා හිතන වගේ කුණු ගඳක් කෙනෙට කුණුගන්දක් ළඟ ඇතිකෙලා අපි ඉවවා වගේ කාම ගන්ධ කාමය හැසිරෙනුට එන ගන්ධ ඒ ප්‍රේතියන්ට එත්තරම් සංවේදී. ඇත ඉදල එනවා ඒ ජරා ගඳට ඇවිල්ල මොකද කරන්නේ ඒ මිනිසුන්ගේ ඇගෙන් සතුටු වෙනවා මිනිසු ඒවා දන්නෑ මිනිස්ුවට කියනව මෙය ඔබොරුලු අපිවනවා කරන්නද නමුත් ඇත්තකතාව ඊටවස්සේ ඇත්තකතාව කියන්නේ මේ ඊට පසර යක්ෂේ කිව උඹට දැම් ප්‍රශ්නයක් තිබන ද කොල්ලඉ අයනවා මොකක්ද තිබ කොල්ලකි ප්‍රශනී ස්කෝල යන කාල මේ කොල්ල ෆෝර්න් එක කැරම් මේ පෝන් එකින් එක එක දේවල් බලලා නරක දේවල් ලැප්ටෝපි කරන නර්ක දෙවල් බල්ලලා පුරුදු වෙලා. ඊර්වාසේ ජරාව කණඩාර යක්ෂණ මෙයාට බැල්මිහිල්ලා පුරුදු වෙලා. කොච්චර ඒ ඒවට පුරුදුඋනාද කියනව නම් මේ බලප ඇම් කියන්නේ තමන් විවාහ වෙලා ඉදිද්දී නෝනා ඇඳී ඉදිද්දිී පෝන් එක තමයි යාට සතුට උපදන කාරනව ඒ කොල්ලව මේ මාත කැවිලා කතා කරේ ඊරු පස්ස මොකද කළේ අර යක්ෂය මැදිහත් වෙලා අර කාම යක්ෂණ පැන්වා අර කොල්ල කියීපු දේ මගේ ඇහෙන් දැකල මගේ කනින් අහලමය කියන්නේ ස්වාමිනි ලෝක දෙකක්කවා ෆෝන එක දක්ම ලප්ටෝපික දක් මට වැඩන්න ෑැකිවමන් වශේ කටයුතු කරත චීකය ලිතනමකිවවා ඒකාලෙහිම අ අඇරගන්න බැකිවවා. කොහොමද මට පුුදුමනෙත් ඔය කතා වනව ඔය ආච්චි මැරිලතිනර යක්ෂණ මැරිල තින මීට අවරුදු පනහකට කලින්. අවුරුදු පණහාකට කලින් ඉන්ටනෙට් මේ තරන් භාවිතය නෑ ෆෝන් භාවිත නෑ ලැප්ටෝප කෝම්පි උටස භාවිතයේ ැහැ ලංකාවේ ඒ කාල මරිච්ච ගෑනු කෙන එහිමිපුදු නන් අද මැරෙන ගෑන්නු කොහො ඉිපදීද ඔයාලගේ ආච්චිල සියලයි කතා දන්න ඇති සමහර ගෙවල්ලල ආච්චිලා ම මේ ඔයාල බොලද කරලා ඔයාල හුරදල් කරන්න ඕනෑ ඒනිසාසයි ම කතාව කියන්නේ ඒ තමයි ආච්චිල තමන්ගේ සියගේක් තමන්ගේ මනුසය ගැන්ග දෙකලන ආච්චිලා නමුත් දරුමල්ලු හදලා මොනුබුල්ු හදලා අද කාලෙ ගොඩාහ වෙනස්. අදකාද ගොඩාක් වෙනස්. මීද අවුරුදු පනාහකට එහෙම මැරිච්ච ගෑනී යක්ක්සිිණියය කෙලා දැන් කොල්න්ගේ කෙල්ලන්ගේ හිත් ඔයි විදිහට අල්ලනවන දැම් මැරෙන මැරෙන සෙට්ි එක කියල සෙට් එකක් වෙලා මනසු ලෝක ආක්‍රමණය කළොත් කාමෙන් මනුසයක් ගලවගන්න බෑ. ඒ නිසාමයි ලංකාවේ දැන්තැන්වොල දැන් සම්බාන මධ්‍යස්ථාන මේ ෆාමසි වගේ හැම තැන මෙන්නේ. ඇඟවල් මිරිකනය එක. ඉරිවාස ඒක ඇස්සේ දහ ජරාව මනුසයගේ සකළ සේසත් ඉවරයි. ඇයි මංව කියන්නේ මිනිස්සු අපේ උත්තරොහයනවා අපි දන්නෙත් නෑ. මිනිසු කියන ප්‍රශ්නාහල තමයි අපිට මේ දැනුමක් ඇවිලා තියෙනෙ.සාර මිනිස්සුන් ගැග මරිකල මිරිකල ඒට ඇබබැහි වෙලා සතියක් සම්හ ද්‍යස්ථාට කියනත්තන් ඇග විව්ල නො මේ මට ඇල කි කතාම මේ කියන්නේ. කොඩු ගැහුව වගේ. කුඩු ගැහුව වගේ කාමිහිට වෙන ඇබ්බැහිවීම. අහෝ. ලෝක සත්වයා මේ විදියට රාග හිතින් රාග හිත මෙච්චර පවත්ව පවත්ත රෑ එලිවිෙන කල්ලින්වා නිදාගන්නතු රාගින් එහෙම මැරුණට පස් ඔයාල හිතන්න දෙව්ලෝයැයි අපාය පිළිගත්තාත් නැදත් එහෙම ඉන්න එක හොඳත්ද නරකත්ද දෙමාපියෝ දහඩියමාන්සිෙන් හම්ඹු කරන එකනනි දරුව මේය විනාස කරන්නේ ඒකයි මේක ලේසි දෙයන්නෙවෙයින්. ලේසි දෙ යන්නවේ දර්මය මාධ්‍යපචාරවෙෙන් නිසාස මේ සමහර කරුණු කියන්න. බොහෝ විනාසයක්වෙ ලයිවරයි. ඒක තමයි කියන්නේ කුසල් කරලා යහපත් ලෝකෙකට යන්න. ආ යාය මත් මේ පෞකාර ලෝකවලතෙන්න්ට පා. කොමත්ද පෞකාර ලෝකයේ අසත් පුරුසිු ඉන්න ලෝකයේ. අනිත් එ මුත් රාග ඇති වෙනඒවා ම යි දෙන්නේ. බැලි නැද්කේ නවා දේශේ ඇතිවෙනවාමයි දෙන්නේ මන්න බලපං අරකට බැන්ලමින් අරකකි කේස කැහු වෙලා දේශේ ඉරිසියාව මෝහය මේ ගෙනග ලොකෝවකින්න ලංකාව බුදුන් උපන්න එකීමට යමල්ල යම ලන්න රිටිකල පිලවස් තුළ ග දෙනවා. පුද්දුම්ම මොල්ල අහු මේ සත්වය මැරුුණට පස්ස කොහහි දෙයන්නේ කරුණාව නැතුව මෛතරිය නැතුව කුසල් ලකුසල් නැතුව මේ තවක්යෙනෙකුට දුකක් දුන්නො ඒකො මට ඒ ආප පහු කියල හිතන් නැද අපි තක් නුට ඇගිල දික් කරනුට ඇගලි තරක් තන්ග බැට හරිලා. ඒවාගේ මේ ලෝක සත්වයා කරමින් බැට කනවා කියලා නුවනිින් නිමසුවේ නැත්තම් පව්වලින් ගැලවින්න නම් බෑ. අපිට කිශ්වම සපෝට් එකක් නෑ අර වැඩ කරන ආයතනයවත් ඊළඟට ඇසුරු කරන්න සමාජයෙන්වත් පින්නට එන්ට නම් සපෝට්ිකන්නෑ මේ සත්පුරුස පවුලක් නිසා අද මේ උපන්දිනේ දවසේ බණටිකක් අහන්ට මේ අවස්ථාව සැලසනේ මේක හිස් දෙයන්නෙ වෙයි. කවුරු අඩි පින්වන්ද කෙනෙක් ඇති ඒ කෙන මේ බණටි කහල තමන් ජීවිතය ගුණධරම දුණු කරගනනි එක් කෙනෙක් හැදුනොත් ඇති. එක් කෙනෙක් හැදුනොත් ඇති. මොකද ගොඩාක් විනාශවෙලලා යත් එකෙක් බෙරගත්තත් ඇති. ඒනි සසා පින්වන්නේ මේ සත්පුරුස දේවල්. ඉතින් පින්වන්නේ හොඳට කල්පනා කරන්න අපි මැරෙනවාකෝ. අපි මැරෙනවාකෙනෙක නිතර නිතර කල්පනා කරන්න මැරුුණට පස්සේ ඇරං අන්න සිද්ධ වෙන්නේ තමන් කරපු හොඳ දේවල් හෝ නර්ග දේවල් හෝ. පුංචි කරමේ ඇති ඔයාල විශ්වාස කරනකක් නෑ නමුත් ඇත්තටම සිද්ධ ච දෙයක් ඒ තමයි මේ ළඟදන් රුවංගලි මහන්සෑයම හැමදාම සිිල් ගන්න හතර පෝයට ආච්චි කෙනෙක් මැරුණම්. මැරිලා එතුදුටඉ කවුරු සාමානයෙන් පොදුව කතා කරන්නේ දිවිල් ලෝකී පැදදුනා කියලනි. මැරිල මේ ආච්චි මාන්සෙ යැනකුට දුව ගැගට එනවා පෙරේති. ඇවිල්ල කෑ ගගහ කියනවා මට වැරදුනා මට වැරදුනා මිනිස්සු කම්මුූලේ අතතියාගේ නැහු උඹට මොක දදුුණ ඉරවසකවමන් ගරුවන්ගලි සෑයි සිල් ගන්නකොට සෑයට පස්ස පැත්ත චෛත්‍යය පැත්තට තියාග තමයි බුදියගෙන තියෙනය. සෑයට පස්ස හැරවීම. චෛ්‍යයට කකුල්දික් කරගෙන ඉඳීම. සිදුවත් කුමාරයයාම ලළඟන බුදියගෙන ඉන්නවා දැකළ කල කිරලා තමයි ගිහිගෙදරින් අිනිස්කරණය කළේ අහ ැ්දේ නි රුවන්ගලි සෑ මල් වුවේ හතර ගාත වැඩල මේ මනිස්සු වාත ඇරෑර බුදියගන්න එක බුද්ධ ගවරුුවේද. ඒ කරන පාපෙත් එනවනිී අපිට විදියක්ක් නෑ ගෙනනල්ල මේ මයිකවලින් කියවල රාමු කල මෙව දෙන්න ඕනු මිනිසුන්ට ඒත් පිළිගනිී දන්න අපපා බොරුවෝ කියයි. මිනිස්සු හරි ආසයි තර්ග කරන්න. වාදුවිවාද කරන්න හරි යාසයි. ඇයි උගන්වන්නේත් වාදවිවාදනය උගන්වන්නේ තර්ග කිරිල්ලන. ස්්‍රද්ධාවෙන් යමක් පිළිගෙන තමන්ගේ ජීවිතය යහපතට ගන්න අය ඉතාාවමත් අතලොස්සයි. බුද්ධ වචනයකයියේ තමයි නියසිරට ගත්ත පස් පිඩක්වාගේ ප්‍රමාණයක් තමයි මැරුුණට පස්ස සුගති යන්නේ ගොඩාකයි යන්නේ දුගති. මේ විදිහට ඉදන්න ගොඩාක ඉන්වන්නේ දැ ඔයි දේවාලවලට ගිල්ලා භාරහාර වෙලා පොල් ගහලා. ලස කියල හිතන් එපා මම කන්තලෙ ඉන්න කාලේන්ත අපි අපි දෙ කතා කරන්නට ආව පවුලක් ඒ පවුල ප්‍රශ්න තමයි ඔක්කෝටො බෙලි වෙලාගෙන මැරෙන්හි දෙෙනවා. ටිකක් කතා කළ බලන්නකුට අවුරුදු කිහිපෙකට කලින් පුතාට විභාකිලන්වෙලදෙද්දී පුතාට ලෙඩක් හැදිලා. ලෙඩේ සුවකරගන්න කොය හරරිෝ දේවාලයකට කියලා පුුව ගැට කලේ ක්ෂ දිෂස්ටී ඇවිල්ල කියලා ඔය පනුුව ගැට ාපන් උඹලගේ ගෙදර යට ලියේ කියලා ඔන්න ගෙනල්ල යට ලිය ගෙදර ගැට ගැහ්වා මේ ඇත්තකතාව ගැඩ ගැහ්වර පස්සේ ඔන්න ලෙඩේ හොඳයි අවුරුද ෙද ගෙැරප පුතතා හැවවා අම්ම ොක්දර මේ සුදු පර ෙදක් ගැක පනුරක් උඹ ලෙඩවෙලා අනේ මිනිස්ුත්තේනවේ අනේ මේක ුඩ ියක තින ගට ලියමකිවා හකිවා නොති ඉනිම ගත්තියලා සිිවිලින් ගහල නෑ ගෙදරඒ පැත්තේ අයිතේ දු්පත් පවුල නිමග තියෙල අරමි පන්ඩුරුයින් කළා. ඉරිවාස ගැඩලුවන්නේ ඔන්න කරත්තරොත් දෙක හන්තර ගඩි කෙනනෙ එක වගේ වෙනසක් නෑ පළවිනි දවස කිය දෙවි තුන්ගෙන දස ලංගෙදරක මේ වෙඩින් එකක්. පුතාට ඔලුව කැක්ුමක්කාවරෑ අමේ මටනං යන්න බෑ ඉරසක එන පුතැෙන් පාඩක්ක කරන්නත් තිේවන වැයට ලුුව කැක්ුම ඔයා නිදාගණ්ඩ අපි මේ මගුල් ගෙර ගිල්ල එන්න කිවවා අම්මලා මඟගු දරියන්න ැහැත්වන අතරයා මේ හවස මේ උදේ පාන්තර දෙකට කොයිද පෝර්න්න එක ලාම් එක තියාගෙන මේ මඳුරු නෙට්ි එක ඇන්තට දාගෙන නිදාගත්තා අම්මල ගා රෑ නවේට විත දොලහට විතර රම්මලාවා එනකොට පුදුමේ අර පදුුව ලිස්සනේ ද එත්ත නම ලනුවදාගෙන බෙල්ලි වෙල්ලාගෙන මැරිල්ලා අවුරුද්දහට කොල්ලා කලින් දවසේ රෑ අම්ම හහිනයක් දැක්කා පුතා ඇදගෙන දේවාලට යනකොට දේවාලි පිළිමින් යක්ෂණයයක්ක් ඇවිල පුතා ඇදගෙන ගියා හීනෙන් දැක්ක කලින් දවස. දේවාලෙකට ගිල්ල පනුරක් ගැට ගහල පොල් ගෙඩියක් ගහලා වැඩක් ගන්න ගොට තමන්ගේ පිටිපස්ස කෙනෙක් එනෙනවා. අපිටේේ මිස්ස භාරයෙන තරමට ච්චර ඉින්වාද කියලා පින්වන්නේ. විරූපාක්ෂ කියන නාග රජ්ජුරුවන්ගේ පිරිවර සේනා විතරක් කෝටි ලක්‍ෂයක් නැයින්නවා. ලෝකෙම මිනිසු කොච්රදින්නේ.ෝ ලෝකම මිනිසු කරදින්නේ කෝටි හයසියක් හස යන. කෝටි හස්සයක්. නාගය විතරක් පිරිවරටින් විරූපක්ෂදි විරාජයගේ පිරිි පස්සේ ලක්ෂසීයක්. එක මනුස්සයාට එක නයාගානයාවත් තවත් ඉතුරුයි. ඕන තරන් සෙට්ට ඉන්නවා. පන්ඩුරක් ගැට ගහවකවන් එනවා. මිනිස්සු කොච්චර මේ මේට ඇබැයි ුනා කියෙනවන ළමෙක් විවාාගයක් ලියයන් යනකට ගිහිල්ලලා ගැට ගලවා විභාග පන්සේවා කෙල්ල කරන්න බයෝ. අම්ම තමයි බාර වුණ. ඊ පස ිල වන දැන් එන අර ලව පිටි පස්සේ. ආවට පස්සේ මොක දන්නේ ඕොන ැගල් විවාහගලයෙනවා විාගලයනකට දැන්ම කල්ලට අමතකයි මේක පස්බුගක් ගිගිය පාඩන් කලන. ස් එකතම පාඩන්ගලි දැන් එන්න ඇවුලුවට කරනු එතුරටන්න යකා ලං ඉඳල ලියපිය ලිපිය කියනවා ඇයිඒ භූතය බයෝ කල්ල නෑන කෙල්ල නිබයෝගලේ ඒර්වද ළඟ ඉදල ලියපන්ගේන සපොට්ි තමයි දෙන්නේ ඒට පසමකද දෙෙන්නේ ඔන්න කෙල්ල කොහමරීනවා එතින් අර භූතයා ඉන්ටනෙට් එකෙන් නම්බරේ ගහලා රිශාල්ට එනකල් භූතය බලාගෙන ඉන්න ාය ඔප්පපු කරන් ඕන අනි වාරයම් වාාරය ඔප්පු කර් ඕන මේ කරුණු දැනගෙන නිෙ යනන්නේ ම ජීවිත පාහයකට කලින් පූජවට්‍යයක් දීලා භාරයක් වෙලා ඒ යකා අමාතකම ළඟද වෙන කල් ම පි පසයාව. වැඩක් ගත්තොත් නයයි. අම්මගෙන් කිරිබිව්වොත් නයයි. තාත්තකින් ජාතක වුණා නයයි. සේවකයා ඇයි ඔයාලම කිය නැද මුන් එක දවස හරි අපි බට්ටිකක් කෑවනි. මුං අපිට නයයි කිය කියන්න ඇැද. වැඩක් ගත්තොත් අයයි ඔය ඇක්සිඩන්ට්ොලින් මැරන්න සීයට අනුව පහක්ම භාරවිච්චාය. පරාණට පරාණයක් කියලා බාර වෙනවා ඔයාලට බෑපොල් ගිඩියක් දීල සේප්වන්න. සුද්දෝ විවාාගලියන්නේ බාර පඳුරු ගැටහලද මේ හොඳ ටයිකෝට් ඇඳලා මේ හොඳවාහනල යන මිනිසු මේ ගිහිල මේ එක්ම සමන්ික කරන්නේ. ඒක්‍ර මේ නුත් මැරුුණට පසෙේ උන්ගේ අතරටම යනවා සුගතිය කියන්නේ. ඒත් බැලූ බැලූ පැත්තිෙන් හැම්ම අතිම්ම පල් හැට වැටෙන්ටමනික් කුඩ හැටඉ එකක් නෑ. ඒ නිසා යංකිසි කෙනෙක් අවබෝධයම බුදුරජාන් වන්සේ සරණගියොත් ධර්මය සරණ ගියොත් සංගයා සරණගියොත් කුසල් කළොත් යහපත්දේවල් කළොත් වැරදි නගා හිටියොත්. වැරදි හදාගත්තේ නැත්තම් මේ ප්‍රශ්නයන්නේ. හොඳට මතක තියන්න බුදුරජාන් වහන්සේ වදාලා බාලයාටත් පණ්ඩිතයාටත් ඉරනම් තුනක් තියෙන. නොකක්ද බාලයක් ඉරණම බාලයාට එකඇන පව් වැඩ කරන කෙනාට සමාජයේ මිනිස්සු සභහාවකද පව් වැඩ කතා කරනකොට තමන්ගේ බඩපපුව පිච්චෙනවකිවා. ඕක තම පලවිනි ආද ඉනවකිවා. දැම්මම් මේ වැරදි කාමසෙවනේ කරනයි මැරුණට පසේ නිරයන්ට හිතුවෙනවා සසරේ ආදරය නැතිවෙයි කියලා මං මේ කියාගෙන යනකොට කවුරු හරි වැරදි කාමසෙවෙන කරන කෙනෙ හිටි ඔත්දේම එයන්ගේ බඩපපු පිච්චිනවා. ඒක ධර්මයක් එක සිද්ධ වෙන දෙයා ග තම පලවැනි ආදිනවි. දෙවිනි ආධනය තමයි අහුනොත් දඩුවන් විදින සිද්වෙනවා. ඇත්තන වැරදක් කවුුණු සමාජෙන් දඩුවන් විදින්න සිද්දේනවා ඒ දෙවිනි ආදිිනවී තුංගනි ආධිනයේ තමයි ඒ පව්කරපු කෙනා ඇඳේ හරි පුටුවේ හරි ඉදිද්දිින් චිත්‍රපටිය වගේ තමන් කරපු පව් පේට පටන්ගන්න. වැරදි හදාගත්තේ නැත්තන්ං මෑරනෙන ොතේ ඔය පාරවල්ල යනකුට බලන්ඩ පුටුවු තියාගන්න පුටුගේ ස්සරැපිට පුටුවත්තියලා ආච්චිල සියල යේ බලාගත්තුවතිය බලාගෙනඉන්නේ එදුරු බලාගොත්ව ඇති බලාගෙන ඉන්නකොට තමන් කලින් කරපය ඔක්කෝ මහක් වෙනවාන. පොඩඩක් හිතට ඇස් දෙක භියාගෙන විනාරි පහක් කල්පනාකලොත් හොඳ කරුපවවා නරකරපයවයි සිහිකරඩි කියලා වැඩිපුර වෙන්නේ තමන්ට වැරදිච්චේවා. ඒනිසා මැරෙන වෙලාවෙ මේවා පේන්ඩ ගන්නවා කෙනෙක බුද්ධ වචනි. හොඳකරපු මනුස්සයාට යහපද දෙවල්න්ං ඔයි සීලේ ගැන කෙනෙුට ඔන්න පැව්වැඩකරපු නැතට සතුටුයි. ඒරි පාසේ මේ හොඳ වැඩ කරනයට ප්‍රසංසා කරනකට සතුටුයි. හොඳ වැඩ පේන්ට පටන් ගන්නවා. උදාරණයක් ගත්ත ොත්තේ මට එක මේ විදියටයි වෙන්නේ කියලා කියන්න තේරෙනෑ. ළඟදිින් අපි මල්වලින් ලස්සන්ට ධාතු තැන්පැක් කලලා මල් ස්තුූ පහදලා ලස්සන වන්දනවක් කලා. වන්දනාවිර දවස්කිීපයකින් ඒ වන්දනාව තුදව කරනටාව පුතාලටික් වහනක කිය අදිී එක්සිඩටුන එක පුදෙක් මටිකිව ස්වාමීනිි ඇක්සිඩට් වෙනකොටම එක දිගටම පේන්ට ගත්තකිව මල් චෛත්‍ය විතරක්ම පේන්ඩ ගත්තකිව. ඔය වගේ පව්වැඩ කරපු කෙනෙකුට තමන් කරපු පාප පේන්ට ගන්න ඇති. ඒකයි වලක්වන්න බෑයි වෙලාවි. හිතට තරහා කාපුකවන් එන්න තරහා සිදිවිල බ්‍රේග කරන්න බෑනේ. එක දිගට එෙනවනි මෙිච්චර හොඳ ඇඟපදේද ලෙඩත් දුකක් නැතිවතියෙදදි තරක් එනකුට නවත්තට බැරිනම්. ලෙඩ ඇන්ද ඉද්දිී උසුම අදීද්දී මසීල නෑසල මේ පපූට නැගලා බඩව තකරදදි තදකරදදි තරග නැතු ඉන්න කහෝමද. මුම්මට සැනසිල්ලේ මැරෙන්ඩවත් දෙන්නෑ කියලා තරහක් කෙනවනි තරහා සිති මැරුණුත් දෘෂිියෝ සිතකින් මැරල්ල දග ති. මේ විදිර බලනට අපි පිළිගත්තතා හෝ නැතා හෝ. වාද කලා හෝ නැතහෝ මෙලොවා පිළිගත්තා පරලවා පිළිගත්තා මොන්න දැනුමති ඉබත් නැතත් සිද්ධ වෙනදී සිද්දෙන මොන ආගමේ හිටියත්. මොන ආගම හිටියත් හොඳ කළුත් හොඳ ලැබෙනවා නරකළුත් නරක ලබෙනවා යාදිසං වපතේබී ජන් තාදි සංහරතය බලා තමන් වපුරණ දේ තමයි තමන්ට ලැබෙන්නේ. කල් යානකාරීච්ච කල්ලයායන හොඳ දේකළුත් හොඳ පාපකාරච්ච පාපකං පෞ්කලුත් පාපේ. ඒනිසා අදහිතට ගන්ට වරදදි නැගි හිටට වරදක් යන මං ඔයා ොඩා පවගරණය කිය නොනවේ සමයින මහත්ත්‍යයට හරි සැරෙන් කතා කරන අන ඒකාහරි අද ඉඳල හදාගන්න. ඉවසනයක හදාගන්න මනුස්යාට මෙච්චර සම්පතක් නෑපින්වතුනේ නුවනින් ව විමසලා ඉවසන එක තරම්. ඊල්ලන් කාරණාව තමයි මෙහමයි එක එක නගේ ජීවිතල පෞතියෙන්ට පුළුවන් හැබැයි තිසරණේ පිහිටල සිල් රැ ගත්තොත් එහෙම ඒ සරණ සීලය විංවත්නී නැවක් වගේ. ගලක් තනයෙන් තිබ්බොත් වතුරට දෙැමොත් තියට යනවා. හැයි ඒ ගල නැවකට දෙැම ටොංගානක් බර ගලක්වෙඩ පුළුවන් වතුර යට යන්න නැව නිසා. ඒ නිසා තිසරණය පිහිටල වැරදි හදාගත්තොත් ඒක නැවවාගේ ඔයාලගේ කොච්චර පවතිබත්තු ඇල සුති දැරයයි. ඊළංි කාරණනවත්තම සමහරයියට වැරදි නැගීහිටන්ට අමාරුමද පැරණි දෙවල් මතක් වෙනවා. ඒ මතක් වෙනකට හිතන්ට ඔන්න කුණු ඇඳමත් තිබ්බ කෙනෙක් ඒ කුණු ඇඳමයින් කලා ලස්ස නැඳුමක් අඳනෝ. එදකට කුණු ඇඳුමක් මට තිබ්බනය කියලා දුක්වෙනයකද හොඳ අලුත් ඇඳුමක් මට තියෙනවානය කිය සතුටුුවෙනද හොඳ. අලුත් ඇඳුම ගැන සතුටුවෙන එකයි හොඳ. ඒ නිසා වරදි දැන් අද අධිෂ්ඨාන කරගෙන වරදින් අත්මනෙන්ට අධිෂ්ඨාන කරගන පින් සිතිවිල්ලින් අද ගෙරයන්ට මඟදිින් මැරුණත් සුගති. බනාහලා යන්නේ කුසල් වඩ නැහිතෙන් යන්නේ හිත බාදවාගෙන යන්නේ දැම් මැරුුණත් ඊය පෞකරපු කෙනෙක් ෙන්ට පුළන් සුගති යන්නේ මොකද දැම් පවතින සිත බලවත්. හැබැයි අවන්කෝම හිතඩ ඕන. ඒනිසාහපයෙන්වත්න වරදි නැගීටල හිත හදාගඩ ඒ හිතා හදාගෙන සි්‍රද්ධහ සීල සුත්ත්‍ර තියාක ප්‍රඥධ ගුණධරම දියුණු කරගන්නඩ ගෙදර ප්‍රශ්ටිකවත් විසඳගන්නඩ බැරුව සාහසන ප්‍රශ්න මිනිසුොහම විසඳන්. ඒෙම ෙද දයන ප්‍රශ්නික විසන්කට බැරුව මනිසුේ සෝවාන් ෙන් ඕන දාගම් ෙන්ඩන නාගම් වෙන්ඩෝන කියම එකඒක දෙවල් අල්ල යනම බුදුරජාන්නම් සිපදනී ලංකාවේ එක කෙවල්ලගෙන යනවා ගෙදර ප්‍රශනටික විසඳකඩු බෑ. එනිසා අවංකෝම නිහතමානි වෙලා තමන්ගේ ගුණ ධර්මික දෙවුණු කරන කල්්‍යන මිතතුර ඇසරු කරන ්‍රි සත්ධර්ම ශ්‍රරණය කරන්න. එතකොට තමයි ඔබටත් මටත් මේ බුද්සාාසනය පිහිට ලැබෙන්නේ. අවංකෝම මේ දේකලේ නැත්තං බුද්ධසාාසනය පහිටන්න. ඒ නිසාපෙන් වත්න්නේ සිත බහද වගෙන යහපතේදෙන්ට කුසල් වඩන්ට අකුසල් ප්‍රහණය කරන්න වැරදි වැඩවලින් අත්මි දෙන්ට යහපත් දේවල් වල හැසිරෙන්ට ගෞතම බුදුසත් වනේ පිහිට ලබාගන්න හිතක් හදාගඩ ඒ සඳහා ඔබට භහග්‍ය උදාවීවා කියල සෙත් ප්‍රාර්ථනා කර